ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද ක්ලාස් එක පටන් ගන්න කලින් හැමෝම මැසේජ් එකක් එවන්න බලන්න. අද ගැටලුවක් නැහැනේ, වීඩියෝ එක හොඳට පැහැදිලිව තියෙනවා. සබ්දේ හොඳට හැදවනේ, ගැටලුවක් නැහැ පුතේ. හැමෝම මැසේජ් එකක් එවන්න බලන්න. ඕල්වේස් ඕකේ. හරි, ඉතින් පුතේ ඉතින් අද අලුත් දරුව රාශියක් එක්ක අද අපි පටන් ගන්න අපේ අලුත් පාඩම. ඉතින් 10 වසර විෂය නිර්දේශයේ යටතේ පාඩම් 9ක් අපිට ආවරණය කරන්න තියෙනවා. මේ පාඩම් 9 අතුරින් පාඩම් 5ක් සම්පූර්ණයෙන්ම ආවරණය කළ අවසන් එක වතාවක් නෙමෙයි දෙවතාවක් ගානේ ආවරණය කරලා තින්නේනේ. 10 වසර පළවෙනි පාඩම මාස්ටර් ප්‍රොජෙක්ට් එකෙන් මේ දවස්වල අපි ආවරණය කරමින් යනවා. ඒතකොට 10 වසර දෙවෙනි පාඩම පහුගිය සම්මන්ත්‍රණ වලින් දෙවෙනි වතාවට අපි ආවරණය කරා. ඊටත් කලින් මගේ ෆිසිකල් ක්ලාස් ආපු දරුවන්ට ඊටත් කලින් මම සෙමිනර් එකක් කළා ආවරණය කළා. ඒ කියන්නේ තුන්වෙනි වතාවට. එහෙම නේද පුතේ? සමහර දරුවන්ට ෆිසිකල් ක්ලාසස් මගේ ආපු දරුවන්ට තුන්වෙනි වතාවට දෙවෙනි පාඩම ආවරණය කළා තියෙන්නේ. මං හරි නේද? ඒ වගේම ප්‍රෝ මේ සංඛ්‍යා පද්ධති පාඩම, පරිගණකයේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම, තාර්කික ద్వාර. ඉතින් මේ වගේ හැම පාඩමක්ම එක වාරයක් නෙමෙයි, දෙවාරයක් නෙමෙයි, තුන් වාරයක් විතර ආසන්න වශයෙන් මේ වෙනකොට ආවරණය කරලා ඉදිරියේදීත් මේ පාඩම් නැවත නැවත සිද්ධ කරනවා. පුතේ ජයග්‍රහණයට යාමේ නිවැරදි පිළිවෙල තමයි අපි හොඳින් සූදානම් වීම. ඕනම කෙනෙක් ජයග්‍රහණයට ගියේ පරාජයන් රාශියක ප්‍රතිඵලයක් විදියට. අපි මේ කතාව ඕනතරම් අහලා තියෙනවා. එතකොට පරාජයන් කිව්වට පස්සේ පරාජයක්ම වෙන්න ඕනේ නැහැ. සූදානමක් කියලා කියන්නේ හොඳ පුහුණුවක ප්‍රතිඵලයක්. ජයග්‍රහණයක් කියලා කියන්නේ හොඳ පුහුණුවක ප්‍රතිඵලයක්. අපි දන්නවා තරගයකට ඉදිරිපත් වන ක්‍රීඩකයෙක් එක පාටම ගිහිල්ලා තරගයට දුවන්නේ නැහැ. එයා කිහිප වාරයක් සමහරට අවුරුදු ගාණක් එක දිගට අකණ්ඩව එකම දේ පුහුණු වීමේ ප්‍රතිඵලයක් තමයි එයා මේ පර්ෆෝමන්ස් එක ග්‍රවුන්ඩ් එකේදී ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකින් දා අන්න ඒ ප්‍රතිපත්තිය නැත්නම් ඒ විශ්වාසය මන් තුල තියනවා මගේ ක්‍රමවේදය තුල. නැත්නම් මම මේ මගේ ගාව ඉගෙනගත්තු හැම ළමයෙක්ම ප්‍රතිඵල වලට ඒ සාමාර්ථවට ගෙනියන රහස පුතේ එකම දේ නැවත නැවත ආවරණය කිරීම එකම දේ නවත නවත සිදු කිරීම. සමහර දරුවෝ මැසේජස් එවනවා මාව හරියට පේන්නේ නැහැ කැඩි කැඩි ඇහෙන්නේ කියලා. එහෙම ගැටලුවක් නැහැ නේද? එහෙම ගැටලුවක් නැහැ නේ. මමත් මෙතන view එකක් අරන් තියෙනවා. එහෙම ගැටලුවක් මට පේන්න නම් නැහැ. Right. ඉතින් එක එක ප්‍රදේශවල තියෙන signal ප්‍රශ්නත් එක්ක එහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රධාන වශයෙන් එහෙම ගැටලුවක් නැහැ. හොඳයි. ඉතින් මේ වගේ ටිකක් grab වෙන වෙලාවක් පාවිච්චි කරලා තින්නෙත් යොදාගෙන තින්නෙත් ඉතින් අන්නේ අන්තර්ජාලීය ගැටලුවක් මගහැරගෙන හැම දරුවෙකුටම මේකත් එක්ක ගැටලුවකින් තොරව සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන අරමුණේ. ඉතින් කොහොම හරි කියන්න ඕන අපේ විෂය නිර්දේශයේ පාඩම් 9 මොනවද? අපේ විෂය නිර්දේශයේ තියෙන පාඩම් 9 පළවෙනි එක තොරතුරු හා සංවේදන තාක්ෂණය, දෙවෙනි එක පරිගණකය හඳුනා ගනිමු, තුන්වෙනි පාඩම සංඛ්‍යා පද්ධති නැත්නම් පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම අපි නම්බරින් සිස්ටම් කියලා කෙටියෙන් හඳුන්වනවා. හතරවෙනි පාඩම තාර්කික ద్వාර හා බූලිය බීජ ප්‍රකාශන. ඊට පස්සේ පස්වෙනි පාඩම අපි කලින් සතිවල ආවරණය කරපු මෙහෙයුම් පද්ධති පාඩම, බොහොම ආකර්ෂණීය බොහොම වැදගත් පාඩම. හයවෙනි පාඩම අද අපි ආරම්භ කරන වදන් සැකසුම් පාඩම. හත්වෙනි පාඩම විද්‍යුත් සමර්පණ, සෝරි විද්‍යුත් පැතුරුම්පත්. අටවෙනි පාඩම විද්‍යුත් සමර්පණ. නවවෙනි පාඩම දත්ත සමුදාය පාඩම. ඉතින් මේ පාඩම් අතුරින් බොහොම ලොකු පාඩමක් වෙච්ච මෙහෙයුම් පද්ධති පාඩම තමයි අපි පහුගිය දිනවල ආවරණය කරේ. ඉතින් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට ඒ පාඩමේ වීඩියෝස් ඕනනම් විශේෂයෙන් තාර්කික ద్వාර පාඩම, මෙහෙයුම් පද්ධති පාඩම මට WhatsApp message එකක් එවලා මං හිතන්නේ මේ සම්බන්ධ වෙච්ච හැම දරුවෙකුටම ගාව මගේ නම්බර් එක තියෙනවා. මොකද groups වලට විතරයි මම link දැම්මේ. වෙන කිසිම විදියකින් බාහිරයට link එක share කරේ නැහැ. ඉතින් ඒකින් දා මේ සම්බන්ධ වෙලා ඉන හැම දරුවෙක්ම අපේ groups වල ඇති. ඒ කියන්නේ මගේ නම්බර් එකේ හැම දරුවෙක්ම දන්නවා. ඉතින් message එකක් එවලා WhatsApp message එකක් එවලා WhatsApp message එකක් එවලා ඉල්ල ගන්න වීඩියෝස් ටික විශේෂයෙන් තාර්කික ద్వාර සහ මෙහෙයුම් පද්ධති පාඩම් වල වීඩියෝස් ඉල්ල ගන්න පුළුවන්. හරි පාඩම් තියෙනවා. ඒ පාඩම් දෙක ඉස්සෙල්ලා ඉල්ලගෙන බලලා සූදානම් වෙන්න. රයිට්. හරි. ඉතින් එහෙනම් ආරම්භ කරමු අද අපේ පන්තිය. මෙහෙයුම් පද්ධති පාඩම, සෝරි, සංඛ්‍යා මේ වදන් සැකසුම් පාඩම, මෙහෙයුම් පද්ධති පාඩම ගැන මෙච්චර දවසක් කතා කරේ. ඒ හිඳ පුරුද්දට වගේ කියනවා. රයිට්. වර්ඩ් ප්‍රොසෙසින්. එහෙම නැත්තම් අපි කියනවා වර්ඩ් processing. එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කියනවා වදන් සැකසුම්. සැකසුම්. Right. ඉතින් අද මේ සජීවීව සම්බන්ධ වෙන ඔයාලට වදන් සැකසුමක් කියලා කියන්නේ word processing එකක් කියලා කියන්නේ IT කරන ළමයෙකුට මහා අමුතු දෙයක් නෙමෙයි.
ඇත්තටම අපේ විෂය නිර්දේශයට නොගැලපෙන පාඩමක් මේක. Right? හේතුව අවුරුදු මම අර හැමදාම කියන වගේ අවුරුදු 15ක් වෙන. දැන් වයස අවුරුදු 15යිනේ. වයස අවුරුදු 15ක් වෙන ඔයා. වයස අවුරුදු 15ක් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අවුරුදු 16 වයස කියලා කියන්නේ. වයස අවුරුදු 16 16 කියලා කියන්නේ top country එකක top country එකක university student කෙනෙක් නැත්නම් university එකට apply කරන වයස කෙනෙකුට අවුරුදු 16 government university එකකට top country එක student කෙනෙකුට apply කරන්න පුළුවන්. එතකොට government university එකට යන නැත්නම් විශ්වවිද්‍යාලයකට යන programming database network engineering වගේ advanced concept ඉගෙන ගන්න වයසක ඉන්න ඔයාලා අපේ ලංකාවේ ඉඳගෙන තාම word processing ඉගෙන ගන්නවා. ඉතින් ඒ අතින් අපිට කනගාටුයි අපේ රටේ විෂය නිර්දේශය ගැන. ඒක ගැන මම හදවතින් හැමතිස්සම දුක් වෙනවා. හැබැයි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. කොහොම හරි මේ පාඩම මහා අමාරු සංකීර්ණ පාඩමක් විදියට දකින්න එපා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගය ගත්තාම මේ සාමාන්‍ය පෙළ විභාගය තුළ word processing වලින් එහෙම නැත්නම් අපි මේ කතා කරන 10 වසර 6 වෙනි පාඩමෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න එනවා. 2015 ඉඳලා 2020 දක්වා නැත්තම් තව ඉදිරියටත් 21 22 අවුරුදු වලට ප්‍රශ්න පත්‍ර ගොඩනගන්නේ අපි මේ මුහුණ දෙන සිලබස් එකේ. එතකොට 2015 න් තමයි මේ සිලබස් එක පටන් ගන්න. එතකොට 2015 න් පටන් ගත්ත මේ සිලබස් එකෙන් හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාග වල අනිවාර්යෙන්ම word processing වලින් ප්‍රශ්න ආවා. ඔයාට පහුගිය විභාග ප්‍රශ්න අරගෙන බලන්න පුතේ. පාස් පේපර්ස් ටික අරගෙන බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. හැම ප්‍රශ්නකම එකම රටාවකට තමයි ප්‍රශ්න ඇහුවේ. Right? එහෙනම් අපි ගමනක් යන්න කලින් අපි යන්නේ කොහොමද කොහෙද යන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මේ වදන් සැකසුම් පාඩමේදී පුතේ ඇත්තටම මේක ප්‍රැක්ටිකල් පාඩමක් වුණාට හොඳට අහගන්න මේ කියන දේ. වදන් සැකසුම් කියලා කියන්නේ වර්ඩ් ප්‍රොසෙසින් කියන්නේ ප්‍රැක්ටිකල් පාඩමක් වුණාට විභාගයේදී හැමදාම ප්‍රශ්න ඇහුවේ ටූල්ස් වලින් තියරි කොටසක් දාලා. Right? ටූල්ස් වලින් තියරි කොටසක් දාලා. එතකොට ඔයා වර්ඩ් ප්‍රොසෙසින් එක්ස්පර්ට් කෙනෙක් වුණා. Microsoft Word වෙන්න පුළුවන්, LibreOffice Writer වෙන්න පුළුවන්. ඒ වගේ ඔයා මේ Word Processing software එකක expert කෙනෙක් වුණත් වැඩක් නෑ මගේ පුතේ. ඔයාට බැරි වුණොත් tools identify කරගන්න. ඒ කියන්නේ යම් යම් formats කරලා දෙන. ඒ කියන්නේ අපිට දීලා තියෙනවානේ අපිට ගොඩක් වෙලාවට paper එකේ දෙනවා Word Processing එකක් කරපු note එකක කොටසක්. දැන් අපි උදාහරණයක් ගමු. මංගාව තියෙනවා 2020 සාමාන්‍ය පෙළ විභාගය මේ පේපර් එක. නම් පොඩක් මෙතන තිබිලා ඒකේ මේ සෞතු වෙලා මංගාව තියෙනවා 2020 අවුරුද්දේ සාමාන්‍ය පෙළ පේපර් එක තියෙනවා 2020. එතකොට 2019 sorry 2019 දෙසැම්බර් පැවත් වෙන්න ඕනක 2020 නේ තිබුණේ. හොඳයි. 2020 තිබුණේ 2019 දෙසැම්බර් පේපර් එක. එතකොට මේකේ බැලුවොත් වර්ඩ් ප්‍රොසෙසින් ගන්න වර්ඩ් ප්‍රොසෙසින් වදන් සැකසුම් වලින් ආපු ප්‍රශ්නේ right මෙතින් වදන් මේ මංගාව තියෙන 2019 පේපර් එක. 2020 පේපර් එක මෙතේ 2020 ගැන කතා කරමු. මම මේ බැලුවේ මට පැටලුණා. මේ තියෙන්නේ 2020 පේපර් එක 2021 ජනවාරි මාසෙනේ තිබුණේ. මේක දැන් බැලුවා. හරි. මේක බැලුවොත් ඔයාලට මම පෙන්නන්නම් වදන් සැකසුම් වලින් ආපු ප්‍රශ්නේ 2000 මේ ගිය මේ මේ අවුරුද්දේ මුල් මුලින් තිබිච්ච වාට පේනවත් දන්නා පැහැදිලිව මේ තියෙන්නේ වදන් සැකසන මෘදුකාංගයක ඇති හැඩගැන්වීම මෙවලම් කිහිපයක් නිරූපක ඒ කියන්නේ අයිකන පහත දක්වා ඇත. හැඩගැන්වීමට මෙවලම් අදාළ නිරූපකය නිරූපක ලේඛන. එතකොට මෙන්න මෙතන උඩ තියෙනවා මෙන්න මේක ඔන්නෝයි ලේඛන කොටස. හරි ලේඛන කොටස උඩින් තියෙනවා. පල්ලෙහෙන් තියෙනවා ඒකට පාවිච්චි කරන ටූල්ස්. වාට පේනවා ඇති 1 2 3 4 කියලා අංක දාලා තියෙන මේ උඩ. ඊට පස්සේ ඒකට පාවිච්චි කරපු ටූල්ස් මොනවද කියලා P Q R S T U V කියලා එහෙම දීලා තියෙනවා නේද පුතේ? Right. එතකොට මෙන්න මේ විදිය රටාවකට තමයි හැම අවුරුද්දකම ප්‍රශ්න ඇහුවේ. මේ විදිය රටාවකට තමයි හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාගවලදී වදන් සැකසුම් මාස්ටරෙන් ප්‍රශ්නයක් ආවේ. Right. එතකොට අපි හොඳින් සූදානම් වෙලා ඉන්න ඕන මේකේ
අර එක්ස්පර්ට් කෙනෙක් වෙනවා කියලා වර්ඩ් ප්‍රොසෙසින් මම 2019 ගාන හෙව්වේ 2019 මෙවැනිම ගානක් තිබුණා ඒක තවම හොයාගන්න බැරි වුණා අමෙති ඔකෙතින් right බලන්න 2019 පේපර් එකේ 2019 පේපර් එක ගත්තත් ඒ විදිහම රටාවකට නේද පුතේ ප්‍රශ්න අහලා තින්නේ දැන් ඔයාට පොඩි අයිඩියා එකක් දෙන්න මම මේ උත්සාහ කරේ මං ගාව මේ වෙලාවේ පේපර්ස් දෙකක් තියෙනවා 2019 අවුරුද්දේ සහ 2020 අවුරුද්දේ ආපු ප්‍රශ්න දෙක මේ 2019 පේපර් එක මේ 2020 පේපර් එක right 2020 පේපර් එක මේක එතකොට මට මෙන්න මේක තමයි පුතේ අදපාඩුව පටන් ගනිද්දි ඔයාලට විශේෂයෙන් කියන්න ඕන වෙච්ච දේ හරි මොකක්ද දන්නවද ICT වල ඒකක් ගන්න එක හරි ලේසි මග දැනගෙන ගියොත් යන්න ඕන පාර හරියට දැනගෙන ගියොත් මේ මුළු පාඩමේම තියෙන තියරි කොටස් අල්ලගෙන දඟලන්න ඕනේ නෑ පුතේ ඇත්තටම මේ වර්ඩ් ප්‍රොසෙසින් වලින් එනවා සාමාන්‍යයෙන් ලකුණු 5ක් 10ක් අතර ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයේ 100න් 5ක් 10ක් විතර ප්‍රමාණයක් මෙන්න මේ 5ක් 10ක් අතර ප්‍රමාණය ලකුණු ප්‍රමාණය ගන්න ඔයා මේ මුළු විෂය නිර්දේශ මේ පාඩම සම්පූර්ණයෙන්ම මේක අපේ 6 වෙනි පාඩමනේ මේක අපේ 6 වෙනි පාඩම මේ සම්පූර්ණ පාඩමම අල්ලගෙන දඟලන්න ඕනේ නෑ මහලුකුවට ඔයා හිත පුතේ කම්පියුටර් එකක් නැතත් කම්පියුටරයක් නැතත් මේ ලකුණු 5 10 වාර ගන්න පුළුවන් ICT වල ඒක ගන්න පුළුවන් කම්පියුටරයක් නැතත් ඇත්තටම හරි ඒකින් දා ICT ඒ සාමාර්ථයකට යද්දී පහුගිය ප්‍රශ්න පත්‍ර වල රටාව බැලුවට පස්සේ දැන් ඔයාලට පේන්නේ නැති 19 20 19 20 පේපර් දෙක ගත්තාම එකම රටාවේ ප්‍රශ්න දෙකක් 18 අරන් බලන් 17 අරන් බලන් 16 අරන් බලන් 15 අරන් බලන් ওই හැම එකකම තියුණ එකම රටාවක් ඉතින් 21 ගෙස් කරන එක 22 ගෙස් කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි right ගෙස් කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි එකම සිම්පල් මෙතඩ් එකකට එන්නේ එහෙනම් සූදානම් වෙන්න පුතේ මම මේ පාඩමේ අත්‍යවශ්‍ය විෂය කරුණු ටික ලස්සනට ඔයාලට කියලා දෙනවා එතකොට අද පාඩම පටන් ගනිද්දි අලුත් පාඩම පටන් ගනිද්දි මම ඉස්සෙල්ලම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ කොහොමද අපි විභාගයට රෙඩි වෙලා ගිහිල්ලා විභාගේ ලකුණු ගන්න කියලා right හරි ඉතින් එහෙනම් අද පන්තියක් පටන් ගමු හැමෝම මැසේජ් එකක් කවන්න බලන්න රෙඩිද සූදානම් දාලුත් පාඩම පටන් ගන්න හැමෝම මැසේජ් එකක් කවන්න right දැන් සමහර වෙලෙ හිතන්න ඇති මාස්ටර් ප්‍රොජෙක්ට් එක පටන් ගනිද්දී ලක්ෂිත සර් කිව්වා මාස්ටර් ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණ කරන යම්කිසි දරුවෙකුට ඒ සාමාර්ථයක් නැති වුණොත් ඒ සම්බන්ධව මම වග කියනවා කියලා. එහෙම නේද? පුන පුනා මම කියපු දෙයක්. එතකොට ලක්ෂිත සර් එහෙම කිව්වේ නිකන් නෙමෙයි පුතේ. මම ඒක විශ්වාසෙන් කියන්නේ ප්‍රශ්න පත්‍රවල පේපර්වල ප්‍රශ්න හැදිච්ච රටාව ගැන හොඳ අවබෝධයක් හොඳ අධ්‍යයනයක් මම කරලා තියෙන හින්දා. හරි? එතකොට මම දන්නවා මට හරියටම අනුමාන කරන්න පුළුවන් ඊළඟ පේපර් එකේ එන්නේ කොහොමද කියලා. 2019 අවුරුද්දේදී කියන්නේ 2020 දී 2020 ප්‍රශ්න එන විදිය මම අනුමාන කරා. ඒ අනුමාන කරපු විදියටම ප්‍රශ්න ආවා පුතේ. ඒ අනුමාන ගන්න පුළුවන් උනේ පහුගිය විභාග ප්‍රශ්නවල දෙච්ච රටාව මම හරියට අවබෝධ කරගෙන තියෙන හින්දා. වෙන මොකුත් ඇටි ගහලක් නැහැ පුතේ අත්තටම. හරි? විභාගේ ලකුණු ගන්න විභාග මේ ඒ සාමාර්ථ අරගන්න යවන ළමයි පුරුදු පුහුණු කරේ ඔන්න ඔය රටාව හරියට අවබෝධ කරගත්තේ. ඉතින් ඒක හිඳ තමයි විශ්වාසයෙන් කිව්වේ ඔයාලත් අනිවාර්යෙන් ඒකකට ගෙනියනවා කියලා. හැබැයි අකණ්ඩව හරියට මේ කියන දේවල් ටික හරියට අල්ලගන්න එහෙම අල්ලගත්තොත් මේක කොට දාන එක අමාරුවක් නැහැ. රයිට් හරි. එහෙනම් මාතෘකාව ලියාගන්න. වර්ඩ් ප්‍රොසෙසින් වදන් සැකසුම්. වර්ඩ් ප්‍රොසෙසින් වදන් සැකසුම්. රයිට්. ඉස්සෙල්ලම කියන්න ඕන අද අලුත් දරුවෝ ගොඩක් ඉන්නවා. නිකන් ක්ලාස් එක මොන වගේද ක්ලාස් එක කොහොමද කියලා බලලා යන්න ආපු දරුවෝ ඉන්නවා නම් සහ කිසිම අර අදාළත්වයක් නැතුව ඇවිල්ලා ඉන්නවා නම් පුතේ ලෙෆ්ට් වෙලා යන්න මොකද අපරාධය වාගේ කාලය මොකද මම දන්නවා මේ වෙලාවේ මාත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ ජීවිතේ දිනන්න ඕන කියලා පට්ට ගැම්මක් තියෙනවා අද මේ මොහොත වෙනකොට පැය 8 10 පාඩම් කරපු යමු මේ මගේ ඉස්සරහා බහුතරයක් ඉන්නේ ඒක මම හොඳටම දන්නවා පුතේ බහුතරයක් ඉන්නේ අද මේ වෙනකොට පැය 8 10 එක දිගට වැඩ කරපු යමු හරි ඉතින් ඒකකින් දා ජීවිතේ දිනන්න ඕන කියලා කැක්කුමක් හිතේ තියෙන යමු ටිකක් එක්ක තමයි ඔයා අනවශ්‍ය විදියට මේකට සම්බන්ධ වෙලා ඉන්නව නම් නිකන් ඇවිල්ලා බලලා යන්න ඇවිල්ලා ඉන්නව නම් ඉතින් ඒකින් දා එහෙම දරුවෝ ඉන්නව නම් තරහ නැතුව අයින් වෙලා යන්න මොකද වැඩ කරන්න කැපකිරීම කරන්න ඇඟේ උමනාවක් තියෙන උන් තමයි බහුතරයක් මෙතන ඉන්නේ රයිට් හරි හරි වර්ඩ් ප්‍රොසෙසින් වදන් සැකසුම් මාතෘකාව ලියලා ඉවරයිද පුතේ මාතෘකාව ලියලා ඉවරයි නේද
ඉංග්‍රීසි මීඩියම් ළමයි සහභාගී වුණාට කමක් නැද්ද අහන කමක් නැහැ පුතේ මම ඉංග්‍රීසි මීඩියම් ටූල්ස් ගැන කතා කරද්දී ඒ කියන්නේ අවශ්‍යම දේවල් කතා කරද්දී සිංගල් ඉංග්‍රීසි මීඩියම් දෙකෙන්ම කියලා දෙනවා හොඳයි හරි රයිට් මාතෘකාව ලිව්වා වර්ඩ් ප්‍රොසෙසින් වදන් සැකසුම් වර්ඩ් ප්‍රොසෙසින් වදන් සැකසුම් හරි ඉතින් මුලින්ම හඳුන්වලා දෙනවා නම් මේක දැන් උදාහරණයක් විදියට ගත්තොත් මේ පේපර් එකම මම ගන්න මගේ අතේ තියෙන මේ සාමාන්‍ය පෙළ පේපර් එකම මම ගන්න ඉතින් මෙන්න මේ වගේ පේපර් එකක් අපි සකස් කරගන්නේ කොහොමද මේක අපි ලේඛනයක් විදියට ගත්තොත් මේ ලේඛනය කොහොමද සකස් කරගන්නේ අන්න ඒ වගේ ලේඛන සකස් කරද්දී උදාහරණයක් මේ පේපර් එක ලියුමක් වෙන්න පුළුවන් නිබන්ධනයක් ටියුට් එකක් වෙන්න පුළුවන් තව මොනවා හරි මොකක් හරි ලිඛිත දේවල් පරිගණක මේ මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කරගන්න පුළුවන් එහෙම නැත්නම් PDF එකක් විදියට තව කෙනෙකුට යවන්න පුළුවන් විදිය ලිඛිත දෙයක් නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න අපි word processing software පාවිච්චි කරනවා වදන් සැකසුම් මෘදුකාංග භාවිතා කරනවා. ඔයාලා දන්නවනේ. ඉතින් වදන් සැකසුම් මෘදුකාංග අතුරින් ලෝකේ ප්‍රසිද්ධම ලෝකේ ප්‍රචලිත ලෝකේ ප්‍රසිද්ධ වදන් සැකසුම් මෘදුකාංගයක් තමයි Microsoft. Microsoft MS කියලා මම ලියනවා Microsoft. Microsoft Word කියලා කියන්නේ. Microsoft Word කියලා කියන්නේ ලෝකේ ප්‍රසිද්ධ වදන් සැකසුම් මෘදුකාංගයක්. Right? Microsoft Word. මේක නිර්මාණය කරන්නේ Microsoft සමාගම. Microsoft සමාගම. නිර්මාණය කරන්නේ Microsoft සමාගම. ඉතින් අද නූතනයේ වෙද්දී ලෝකේ ප්‍රචලිතව ගොඩක් අය බහුලව භාවිත කරන මෘදුකාංගයක් තමයි Microsoft Word කියලා කියන්නේ. ඉතින් ඒක ඔයාලා දන්නවනේ. ඔබාන Microsoft Word වැඩ කරන් Microsoft Word වැඩ කරලා නැති දරුවෝ මේ වෙනකොට Microsoft Word වලින් මුකුත් කරපු නැති දරුවෙක් ඉන්නවනේ කියලා බලන්න. අල්ලවත් නැති දරුවෙක් කවුරුවත් නැහැ නේද? හැමෝම Microsoft Word දන්නවා. ඉතින් ඒකයි මම කිව්වේ මේක අමුතුවෙන් කියලා දෙයක් නැහැ. මට තියෙන්නේ මේකේ මේ ටූල්ස් ටික හරියට තේරුම් කරලා දෙන එක විතරයි. ඉතින් මේ පාඩමට මම ලොකු කාලයක් ගන්නෙත් නැහැ. ලොකු කාලයක් අවශ්‍යත් නැහැ. සති කිහිපයක් ඇතුළත අපි මේ පාඩම ඉවර කරගමු. රයිට්. ඉතින් මෙතන ඉන්න හැමදරුවෙක්ම මාස්ටර් ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙලා ඇති කියලා මම හිතනවා. හරි. පොඩි නෝට් එකක් ලියගමු. පොඩි නෝට් එකක් ලියගමු ලස්සනට. ලියන්න. ලිපි ලේඛන සකස් කිරීමේදී ලස්සනට ලියගන්න පුතේ. ලිපි ලේඛන සකස් කිරීමේදී ලිපි ලේඛන සකස් කිරීමේදී ලිපි ලේඛන සකස් කිරීමේදී ලිපි ලේඛන සකස් කිරීමේදී වදන් සැකසුම් මෘදුකාංග ලිපි ලේඛන සකස් කිරීමේදී වදන් සැකසුම් මෘදුකාංග බහුලව භාවිතා කරනු ලබයි. ලිපි ලේඛන සකස් කිරීමේදී වදන් සැකසුම් මෘදුකාංග බහුලව භාවිතා කරනු ලබයි. ලිපි ලේඛන සකස් කිරීමේදී වදන් සැකසුම් මෘදුකාංග බහුලව භාවිතා කරනු ලබයි. තවද මෙවැනි මෘදුකාංග තුලින් අස්සන ලියා ගන්න නෝට් එක තවද මෙවැනි මෘදුකාංග තුලින් තවද මෙවැනි මෘදුකාංග තුලින් තම මෙවැනි මෘදුකාංග භාවිතයේ තවද මෙවැනි මෘදුකාංග භාවිතයෙන් තවද මෙවැනි මෘදුකාංග භාවිතයෙන් කියලා කමාවක් දාලා ඔය ස්ක්‍රීන් එකේ තියෙනවා කරුණු ටික බලලා ලස්සනට ලියන්න පුතේ. තවද මෙවැනි මෘදුකාංග භාවිතයෙන් පළවෙනි කරුණ තරුදදා ලස්සනට වෙනපාර පෑනකින් ලියන්න ලේඛන සකස් කිරීම සහ සංස්කරණය කිරීම creating and editing ලස්සනට ලියාගන්න පුතේ. වාගේ අච්චුපතේ තියෙන කොටසක් මේ අච්චුපත බලන් ලියන්නත් පුළුවන් හොඳේ. ෆයිල් ෆයිල් හදන්නේ Microsoft Word වලින් දහනවා. ෆයිල් කියලා අදහස් කරන්නේ මේ ආට්වර්ක්ද? ඒ කියන්නේ ওই වර්ණවත් වයි වර්ණ ෆයිල් කවර ගැනද ඔයා කියන්නේ? එහෙම නැත්නම් ලේඛන ගැනද? ආ ලේඛන ලේඛන හදන්නේ පුතේ ගොඩක් වෙලාවට Microsoft Word වලින්.
ඊට අමතරව තව මෘදුකාංග තියෙනවා අපි ඉස්සරහට කතා කරනවා ඒ වෙනුත් පුළුවන් හොඳයි රයිට් වැඩි කියලා යන්න උදේ ලස්සනට පළවෙනි එක ලේඛන සකස් කිරීම හා සංස්කරණය ඊළඟට කියන්න ඊට පස්සේ පින්තූර වැනි වස්තුන් අපිට මේ ලේඛන වලට එකතු කරන්න පුළුවන් අපි ඉස්සරහට කතා කරනවා අපි කොහොමද මේවට පින්තූර වැනි වස්තුන් එකතු කරන්න කියලා පිටු අංකය කියලා දානවා පිටු අංකය 164 පින්තූර වැනි වස්තුන් ඇතුළත් කරන්න පුළුවන් පැට්‍රිකල් කරනවා දානවා පැට්‍රිකල් කරනවා පුතේ පැට්‍රිකල් කියලා දෙනවා මේ විදියට ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔන්ලයින් පැට්‍රිකලි කියලා දෙනවා හොඳේ प्राक्टिकल वर्ल्ड ने मैं बोलते हैं मूलतः ना देनो ना थियरी वाला टा मुद्रणीन उदाहरण कंप्यूटर स्क्रीन विधि කඩදාසි කොලයක් මත මුද්‍රණය කරනම තියෙන විදියයි සමහරට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. අන්න එහෙම වෙනසක් වෙනවා නම් මොකද්ද ඒ සිද්ධ වෙන වෙනස කියලා බලා ගන්න පුළුවන්. print preview එකක් අරගෙන. අන්න ඒ print preview කියනකට තමයි සිංහල අර්ථකථනයක් දීලා තියෙන්නේ පෙර දසුන්. හරි? පෙර දසුන් බලා ගන්නවා කියලා අදහස් වෙන්නේ. ඩොර පෙර දසුන් බලා ගන්නවා කියන්නේ අර නිකන් පෙර මං බලනවා වගේ අයිඩියා එකක් නෙමෙයි හොඳේ. තේරුම් ගන්න ඕන පෙර දසුන් බලනවා එහෙම නැත්නම් print preview එකක් කියලා කියන්නේ මුද්‍රණයක් සිද්ධ කරන කලින් මුද්‍රණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න තියෙන ඔප්ෂන් එකක්. අපි 얘ගෙන ඉස්සරහට පැච්චිකලි කතා කරමු. ඊට පස්සේ තව ලොකු වාසියක් තියෙනවා. දැන් අපි කඩදාසි කොලයක් මත ලේඛනයක් පෑනකින් ලිව්වා කියලා හිතන්න. කඩදාසි කොලයක් මත ලේඛනයක් අපි පෑනකින් ලිව්වොත් පුතේ අපේ අතින් අක්ෂර වින්‍යාසයේ දෝෂ ඇති වෙන්න පුළුවන්. අකුරු වරදින්න පුළුවන් නේ අපිට ඕන තරම් අකුරු වරදින අවස්ථා තියෙනවානේ සිංහල ලියද්දි ඉංග්‍රීසි ලියද්දි දැන් මගේ අතින් අනන්තවත් මේ බෝඩ් එක මත ලියද්දි ස්පෙලින්ස් මිස්ටේක් සිද්ධ වෙනවා නේ අක්ෂර වින්‍යාසයේ දෝෂ අනන්තවත් සිද්ධ වෙනවා එතකොට අපි මෙන්න මේ වර්ඩ් ලේඛනයක් මත වදන්සකසුම් ලේඛනයක් මත අපි මොනවා හරි මේ වදන්සකසුම් පිටුවක් මත නැත්නම් මෘදුකාංගයක් මත අපි ලේඛනයක් සකස් කරද්දී අපේ අතින් මොනවද සිද්ධ වෙන්න පුළුවන් අක්ෂර දෝෂ එහෙම සිද්ධ වෙලා තියෙනවද කියලා එයා පෙන්නවා उदाहरण स्पेलिंग मिस्टेक अक्षर विन्यास दोषा सिद्ध व्याकरण दोषा सिद्ध स्पेलिंग ग्रामर चेक कर දැනුම් දීමක් සිද්ධ කරනවා විතරක් නෙමෙයි අපිට ඕන නම් ඒක නැවත ඒක හරහම කරෙක්ට් කරගන්න පුළුවන් එයා ගෙස් කරලා එයා අපිට දෙනවා අනුමාන කරලා නිවැරදි ස්පෙලින් සහ නිවැරදි ග්‍රැමර් අපිට දෙනවා අපිට ඒව මේ චේන්ජ් කරගන්න පුළුවන් ඉතින් ඒක තමයි මෙතන අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දෝෂ කියලා කියන්නේ ඊට පස්සේ අපි ලේඛනයක් සකස් කරාට පස්සේ මම මේක ප්‍රැක්ටිකලි ඔයාලට පෙන්නන්නම් මේ ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේස් කියන්නේ මොකද්ද කියලා ඉදිරියේදී අපි ලේඛනයේ යොදපු වචනයක් වෙනුවට අපිට වෙන වචනයක් යොදන්න ඕන.
උදාහරණයක් විදිහට අපි හිතමු අපි අපි හදපු ලේඛනයේ අපි දාලා තියෙනවා වචනයක් අපි හිතමු නෑ වචනයක් අපි හිතමු අපි දාලා තියෙනවා අහස කියලා දාලා තිබුණා කියලා හිතන් මම උදාහරණයක් අපි හිතමු පරිගණකය කියලා දාලා තිබුණා කියලා අපි දාලා දෙනවා පරිගණකය කියලා අපිට ඕන මේ පරිගණකය කියලා දාපු හැම තැනකම පරිගණකය කියන වචනේ වෙනුවට කම්පියුටර් කියලා දාගන්න රයිට් අපේ ලේඛනය තුල තැනින් තැන පරිගණකය කියන වචනේ අපි භාවිත කරනවා උදාහරණයක් හිතමු what is the පරිගණක sorry what is the computer නැත්නම් පරිගණකය යනු කුමක්ද කියන මාතෘකාව යටතේ අපි ලේඛනයක් සකස් කරනවා කියලා හිතන්න රයිට් අපි ලේඛනයක් සකස් කරනවා මේව ලේඛනයක් සකස් කරනකොට අපිට පස්සේ අවශ්‍ය වෙනවා මේකේ අපි පරිගණකය කියන වචනේ යොදපු තැන් ටිකේදී පරිගණකය කියන වචනය වෙනුවට කම්පියුටර් කියලා දාගන්න ආන් වචනයක් හොයලා ඒ වචනය වෙනුවට වෙනත් වචනයක් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේස් කරන්න පුළුවන් මේකත් අපිට වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයා වලින් ලැබෙන ලොකු ආසියක් රයිට් වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයා වලින් ලැබෙන ලොකු ආසියක් මෙන්න මේ ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේසින් කියලා කියන්නේ අපිට ওই ලේඛනය පුරා ওই වචන තියලා තැන් හොය 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 රීප්ලේස් කරනවා කියන කමාරු වැඩක්නේ හැබැයි මේකෙ මේ වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයා වල තියෙන ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඉතාම පහසුවෙන් මේ ලේඛනයේ තියෙන වචනයක් වෙනුවට වෙනත් වචනයක් යොදා ගැනීමේ හැකියාව අපිට තියෙනවා ඊළඟට මේල් මර්ජ් තැපැල් මුසුව එක විශේෂයෙන් මම කතා කරන්න ඕන කාරණයක් අමුතුවෙන්ම ඒ ගැන වැඩිපුරම කතා කරන්න ඕන මාතෘකාවක් හරි ඉලෙවරයි නේද ඒක ඉලෙවරයි නේ නේ හරි ඉතින් මේ ඔන්න අද පාඩම ගැන හැඳින්වීමක් කරා රයිට් අද පාඩම ගැන හැඳින්වීමක් කරා ඉතින් මට පුංචි කතාවක් කියන්න ඉතුරු හුඟ දවසකින් ඔයාලට කතාවක් කියලා දෙන්නත් බැරි වුණානේ කතාවක් කියලා දෙන්නද යාවද කතාවක් අහන්න ඕන නැහැ කියලාත් කියන සමහරු එපාරයි එපා කියනවාද හරි ඉතින් ඊයේ 9 වසර ක්ලාස් එක තිබුණා මගේ අපේ 9 වසර ICT ක්ලාස් එක. ඉතින් 9 වසර ICT ක්ලාස් එකේදී කියපු කතාවක් තමයි මට ඉතින් ඔයාලටත් කියන්න හිතුනේ. ගොඩක් තමයි කියන්න කියලා තියෙන හින්දා. දැන් මේ 11 වසරේ පන්තිය මට මතවිද්‍ය අඟහරුවාදා 11 වසරේ පන්තිය තියෙන අතරතුර මේ කතාව නෙමෙයි කියන්නේ හොඳේ. 11 වසරේ පුතේ මේ වෙනකොට අපි 11 වසරේ තියෙන පාඩම් 6යි. පාඩම් 6 පාඩම් 4ක්ම අපි දැන් ඉවරයි. තව පාඩම් 2යි තියෙන්නේ. තව මාස 6ක් ඉස්සරහට තියෙන විභාගෙට. ඉතින් 11 වසරේ ක්ලාස් එක කර කර ඉන්න අතරතුර මේ වගේ කතාවක් කිව්වා. දැන් මම කතා කරා. ඒ කතා කරනකොට ළමයෙක් කියනවා මේ සර් ලෝක නවත්තලා උගන්වන්න කියලා. නෑ මොකද්ද? මම මතක නෑ දැන් මේ වචනේ කොහොම හරි කියපු වචනේ. ඉතින් ඒකයි මම අහුවේ ඔයාලගේ කතාවක් කියන්නද අද කියලා. රයිට් ඔන් ඔයාලා ඔකේ කින්දා මම කියනවා. මොකද එකම මේ විෂය නැත්නම් එකම පාඩම කිහිප වරාවක් වතාවක් උගන්වපු එකම පන්තිය මේක. ඒ වගේම විෂය නිර්දේශය වැඩිම වේගකින් හෙමින් උගන්වපු එකම පන්තිය මේක. ඔයා බලන්න වදන් සැකසුම් පාඩමට එනකන්, ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති පාඩම එනකන් ලංකාවේ ආවරණය කරපු කිසිම ටියුෂන් පන්තියකවත් කිසිම ගුරුවරයෙක්වත් මෙච්චර දුරට විෂය නිර්දේශය ආවරණය කළා නැහැ. ඉතින් ඒක හින්දා අද පුංචි වෙලාවක් අරගෙන ඔයාලට වැදගත් වෙන දෙයක් කියලා ඉන්නම්. හරි? හරි. ඉතින් පුතේ දැන් මම මේක මේ ඊයේ 9 වසරේ දරුවන්ට කියපු කතාවක් තමයි ඔයාලට කියන්නේ. මේ 2014 අවුරුද්දේදී 2014 අවුරුද්දේදී තමයි මම ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා විශ්වවිද්‍යාලයෙන් අවුත් වෙලා මට රැකියාව ලැබෙන්නේ තාක්ෂණ විද්‍යාලේ ලෙක්චර් කෙනෙක් විදියට ඉස්සෙල්ලාම රැකියාව ලැබෙන. ඒකෝර මම ගොඩක් ලාබාල වයසේ හිටියේ. දැනුත් ඉතින් ලාබාලයි තමයි ඉතින්. ඔයගොල්ලෝ වයසත් දෙන්නේ නැරෙ නේ. දැනුත් ලාබාලයි තමයි ඉතින් විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ මේ අවුරුද්දේදී. ඇවිල්ලා මේ ඉස්සෙල්ලාම පත් වීම හම්බෙලා බොහොම අඩු වයසකදී බොහොම ලාබාල වයසකදී ලංකාවේ වයස අඩුම ලෙක්චරර් විදියට තාක්ෂණ විද්‍යාලයේ ලෙක්චරර් විදියට කියන්නේ මුළු ලංකාවේම මෙතෙක් මේ වයසෙන් ලෙක්චරර් කෙනෙක් වෙච්ච කෙනෙක් නැහැ තාක්ෂණ විද්‍යාලයක.
හොම ලාබාල වයසෙන් තමයි මං ගියේ. ඉතින් මට මුලින්ම පත්වීම හම්බ වෙන්නේ මම ගාල්ලේනේ. ඊවල් ගාල්ලේ. රයිට්. ඊවල් ගාල්ලේ. ඊතර මට පත්වීම හම්බ වෙන්නේ නුවර. නුවර. රයිට්. නුවර යනවා. නුවර අරුප්පල තාක්ෂණ විද්‍යාලයේ පරිගණක දෘඩාංග හා ජාල කරන උපදේශක නැත්නම් දේශක විදියට පළවෙනි පස්වීම හම්බලා ඉස්සෙල්ලාම ගියේ. ඉතින් සාමාන්‍යයෙන් සඳුදා උදේට මම වැඩට යනවා. සිකුරාදා හවස ආයේ ගෙදර එනවා. හරි. සඳා උදේට යනවා සිකුරාදා දෙනවා. එතකොට මම සඳා උදේ යන්නේ මෙහින් යන්නේ සාමාන්‍යයෙන් පාන්දර 4ට විතර වගේ. පාන්දර 4ට විතර වගේ තමයි මම ගාල්ලෙන් යන්නේ. නුවරට යනකොට සාමාන්‍යයෙන් 9 10 විතර වගේ වෙනවා. රයිට්. හයිවේකේ අධිවේගී මාර්ගය යන්නේ. එතකොට මට වාහනයක් මොකුත් නැහැ. බස් එකේ තමයි යන්නේ. මේ මම බස් එකේ යනවා. පාන්දර 4ට දැන් මම සඳර විතරයි. පාන්දර 4ට මම යනවා ගාල්ල ස්ටෑන්ඩ් එකට. ඉතින් පාන්දර 4ට මම යනවා ගාල්ල ස්ටෑන්ඩ් එකට. ඉතින් බොහොම ලාබාල වයසේ තරුණ ලාබාල වයසේ ඉඳපු මට ඉතින් ඒක එච්චර ලොකු වෙහෙසක් නැහැ. බොහොම ආසාවෙන් යන්නේ. මොකද බොහොම අඩු වයසකින් ගුරු වෘත්තියට ආපු හින්දා පොඩි උද්‍යෝගිකුත් තිබුණා ඒ දවස්වල. ලොකු උද්‍යෝගයක් තිබුණා. උද්‍යෝගෙන් යන්නේ තනි බෑග් එකකුත් එල්ලගෙන ඇඳුම් ටිකයි ඔක්කොම අම්මා උයලා දෙන බත් එකයි ඔක්කොම දාගෙන ඉතින් යනවා. ඉතින් ගාල් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා ගාල් ස්ටෑන්ඩ් එකෙන් මම නුවර බස් එක නගින්න නුවර බස් එකක් තියෙනවා ගාල්ලෙන්. උදේ පාන්දර 4:30ට ගාල්ලෙන් යන්නේ. හයිවේ එක යන්නේ අධිවේගී මාර්ගයේ. ඉතින් නුවර බස් එකේ නැගලා තමයි යන්නේ. ඔයි මුල්ම දවස්වල නම් ඒ බස් එක තිබුණ නැහැ. පස්සේ තමයි ඒ බස් එක තිබුණේ මුලින්ම කොළඹට ගිහිල්ලා යන්නේ. නැත්තම් 2014 දී නුවර බස් එක තිබුණේ කොහොමද? නුවර බස් එක 2014 දී තිබුණා. එතකොට කොළඹ යන්නේ කොහොමද? හිතන්න මම නුවර බස් එක යන්නේ. එතකොට පුතේ මම දැකපු දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හරි. මම දැකපු දෙයක් ගැන. මම දැකපු දේ තමයි පුතේ ඔයි ඒ ගමනේදී බොහොම මලානික මුහුණු වලින් යුක්ත හොඳට ඇඳ බැලඳලා සාරි ඇඳලා ගෑනු උදවිය පිරිමි උදවිය හොඳට ෂර්ට් ඇඳලා හරි සම්මතව සපත් දාලා හොඳ තර මහත්තුරු විදියට හොඳට ඇඳ බැලඳගත්තු මිනිස්සු සමහරු මම දැකලා තියෙනවා ගාල්ලෙන් බස් එක නගිනවා කොළඹ බස් එකේ කොළඹ යන්න. මම මේක කොළඹ කියලා ලියන්නම්. මේ මගේ ගමන නෙමෙයි මේක. හරි. හරි කොළඹ යන්න බස් එකේ නැගලා බස් එකේ නැගලා කොළඹ යන්න පිටත් වෙනවා. රයිට්. මේ මිනිස්සුගේ මම දැක්ක මූණු වල තියෙනවා අම්මලා තාත්තලා දැන්දලා මාමලා අයියලා අක්කලා මූණු වල තිබුණේ බොහොම මලානික පෙනුමක්. කැමැත්තෙන් යන ගමන විදියක් නම් මට පේන්න තිබුණේ නැහැ. රයිට්. ඊට පස්සේ ඒක මම දැක්ක ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ගාවමනේ ස්ටේෂන් එක තියෙන්නේ. කෝච්චිය නැගලා කෝච්චිය නැගලා නැගලා කියන්නේ කෝච්චිය එල්ලිලා මිනිස්සු කොළඹ යනවා මම දැක්කා. ඒ මිනිස්සුන්ගෙත් එහෙමයි. මම ඉතින් කෝච්චියෙත් ගිහින් තියෙනවා බස් එකෙත් ගිහින් තියෙනවා මේ දවස්වල කොහොම බස් එකේ යන්නේ කෝච්චියෙත් ගිහින් තියෙනවා. ඒ මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සුත් බොහොම මලානික මුහුණු තිබිච්ච බොහොම ජීවිතේ කටුක බවක් නැත්තම් අසීරු බවක් අත්විඳින බව ඒගොල්ලන්ගේ මුහුණවල පේනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිත කටුකයි කියන එකේ මුහුණ බැලුවම පේනවා. හරි. ඒ කියන්නේ බෑග් ගෙල්ලගෙන ඔය කෝච්චියවල බස්වල එල්ලීගෙන වැඩට යනවා මම දැක්කා. ওই අතරම මම දැක්ක පුතේ ගාල්ලෙන් ගාල්ලෙන් තව පාරක් තියෙනවා කොළඹට යන්න. මොකද පුතේ ගාල්ලෙන් තව පාරක් තියෙනවා ප්‍රධාන මාර්ගය සහ දුම්බිය මාර්ගයට අමතරව. ප්‍රධාන මාර්ගය සහ දුම්බිය මාර්ගයට අමතරව ගාල්ලෙන් කොළඹට යන්න තියෙන මාර්ගය. අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගේ මම දැකලා තියෙනවා පුතේ. ওই මගේ අවුරුදු 5ක විතර ওই ගමනේදී මම දැක්කා මේ බොහොම සුඛෝපභෝගී මෝටර රථවල නැගලා කාර් ඊට පස්සේ ජීප් බොහොම සුඛෝපභෝගී ජීප් රථ බොහොම right බොහොම සුඛෝපභෝගී ජීප් රථ සහ කාර් වල නැගලා මිනිස්සු තවත් මිනිස්සු කොටසක් තවත් පිරිසක් කොළඹ යනවා වැඩට යනවා. සමහර විට මේ බස් එකේ එන අය ට්‍රේන් එකේ එන අය සහ මේ අධිසුඛෝපභෝගී මෝටර රථවල එන අය ඔක්කොම කොළඹ විවිධ කන්තෝරුවල සමහරවිට එකම කන්තෝරුව වෙන්න පුළුවන්. කොළඹ විවිධ කන්තෝරුවල ඔෆිස් වල සේවය කරන අය. රයිට්. විවිධ ඔෆිස් වල සේවය කරන අය. ඉතින් මේ මිනිස්සු නම් බොහොම සැප පහසුවට කොළඹ යනවා. මේ අයට නම් ওই කියන තරම් මහලු සැප පහසුවක් නැහැ. බොහොම කටුක බවක් ඒගොල්ලන්ගේ මූණ වල අපිට දකින්න ලැබුණා.
ඉතින් මම හිතපු එක දෙයක් බොහොම ලාබාල වයසේ ඉඳපු මට මම කල්පනා කරපුවම හිතපු එක දෙයක් තමයි. ඇයි මේ එකම පොළොව තලය මත එකම විදියට ඉපදිලා එකම විදියට පාසල් අධ්‍යාපනය ලැබලා එකම විදියට හැදිලා වැඩිලා එකම විදියට කෙලිසෙල්ලම් වල නියලිච්ච පිරිස් වැඩිහිටි වයසට එද්දී හරි රැකියාවක් කරන වයසට එද්දී තරුණ වයසට ඇවිල්ලා වෙන්න මේකනේ පරිණත වයසට එද්දී ජීවිතේ විවිධා කියන්නේ මුදල් ඉපෙීමනේ මේ ඔක්කොම පරමාර්ථය හැබැයි මේ එකම පොළව මත එකට හැදිලා වැඩිච්ච අයගේ ඇයි මේ විදිහේ විවිධ වූ දෛවයන් මේ අයට උරුම වෙලා තින්නේ මට ප්‍රශ්නයක් ඇයි මෙයාට මේ වගේ දෛවයක් උරුම වුනේ ඇයි මෙයාට මේ වගේ දෛවයක් උරුම වුනේ ඇයි මෙයාට මේ වගේ දෛවයක් උරුම වුනේ ඒ වගේම මම දැකලා තියෙනවා මෝටරසයිකල් වලින් වැඩට යන ඔෆිස් යන අම්මලා තාත්තලා නේ ඔයාලත් උන තරම් දැකලා ඇති මේ මම කියන කතාව ඔයාලා ඔයාලගේ ජීවිතයේ අත්දකපු දේවල් මේක මම විතරක් දැකපු දෙයක් නෙමෙයි ඔයාලා දැකලා තියෙනවා ඔයාලගේ නැන්දලා මාමලා ඔයාලගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා මේ ජීවිතේ ගත කරනවද වෙද්දී ඔයාලා කිසි කෙනෙක් මේ ජීවිතේ තාම ගත කරලා නැති වුණාට ඔයාලා කිසි කෙනෙක් මේ ජීවිතේ විඳලා නැති වුණාට විඳින්න හෝ විඳවන්න මේ ජීවිතේ තාම දන්නේ නැති වුණාට ඔයාලා දකින්න වෙදිනදා ජීවිතයේදී ඔයාලගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් නැන්දලා මාමලා අයියලා අක්කලා සල්වැසියෝ වෙන්න පුළුවන් මෙන්න මේ සමාජ ස්තර තුනේ එකක හෝ ජීවත් වෙනවා දැකලා තියෙනවා මං හරි නේද පුතේ ඔයා දැකලා තියෙනව නේද නේ දැකලා තියෙනවනේ එතකොට මම අහන්නේ ඇයි 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 මේ අයට මේ විදිහේ උරුමයන් මේ වගේ දෛවයන් උරුමුනේ කෙනෙක් බොහොම සැප පහසු ලෙස රැකියාවට යද්දී තවත් කෙනෙක් බොහොම වේදනාත්මක ගමනක් ගිහිල්ලා නැත්තම් බොහොම දුක්බර විදියට වේදනාත්මක විදියට බොහොම කට්ටක් කාගෙන වැඩට යන්න වෙලා තියෙන මුදල් උපයන්න තවත් රසවත්ම දේ තමයි සාමාන්‍යයෙන් මේ කෝච්චියේ බස් එකේ යන කෙනෙක්ගේ වැටුප මාසිකව රුපියල් 50000ක් විතර වෙනවා. එහෙම වෙද්දී මේ බොහොම සුපෝගභෝගීව සැප පහසුව යන කෙනාගේ මාසික වැටුප සමහර වෙලාවට ලක්ෂ 20ක් ඉක්මවනවා. ලක්ෂ 20ක් ඉක්මවනවා සමහර වෙලාවට. Right? ලක්ෂ 20ක් ඉක්මවනවා. සැප පහසුව. ඒතකොට හරිම අසාධාරණයිනේ. හරිම අසාධාරණයි පුතේ. එයා බොහොම සුභෝගභෝගී මෝටර රථයක නැත්තම් සුභෝගභෝගී ජීප් රථයක බොහොම සුභෝගභෝගී විදියට රැකියාවට ගිහිල්ලා එතනත් බොහොම සුභෝගභෝගී විදියට රැකියාව කරලා මාසෙට ලක්ෂ 20 30ක් වැටුප් ගනිද්දි බස් එකේ එල්ලිලා එන කෝච්චියේ එල්ලිලා එන එකට රුපියල් 50000යි 40000යි පඩි දෙන්නේ. මං කියන්නේ අපේ ක්‍රමය අසාධාරණයි නේද? අපේ රටේ මේ ක්‍රමය අසාධාරණයි නේද පුතේ? පිළිගන්නවා නේද? නෑ මේ ක්‍රමය අසාධාරණයි කියලා පිළිගන්නේ නැද්ද? ඇයි නැත්තේ? දැන් හැමෝම කියන අසාධාරණ නැතිලු. මේක පිළිගනින්න. මේක අසාධාරණයි. මං අහන්නේ මේ මිනිස්සුන්ටත් ලක්ෂ 50ක්වත් ලක්ෂ 20ක් 30ක්වත් පඩියක දුන්න නම් පුතේ මේ මිනිස්සු සුභෝගභෝගී මෝටර රථවල සුභෝගභෝගී වාහනවල යයි නේද පුතේ? ඇයි මේ මිනිස්සුන්ට ඒ වගේ ජීවිතයක් උරුම කරලා දෙන්නේ නැත්තේ? මතක තියාගනින් මගේ රත්තරන් පුතේ මේ ජීවිතය මේගොල්ලන්ට කවුරුවත් උරුම කරලා දුන්නේ නැහැ මේ ජීවිතය මේගොල්ලෝ උරුම කරගත්තා රයිට් මේ ජීවිතය ඔයගොල්ලෝ මුන් මේගොල්ලෝ උරුම කරගත්තා ඒ වගේම මේ ජීවිතයත් මේගොල්ලෝ උරුම කරගත්තා මම මේ කතාවට තව දෙයක් එකතු කරන්නම් මෙතන ඉන්න බහුතරය බෞද්ධයෝ 99.9%ක් මගේ ඉස්සරහින් බෞද්ධයෝ අපි බුද්ධාගම ඉගෙන ගන්නවා මම හිතන්නේ එක වසරේ දෙක ඒ වගේ ඉඳලාම ඉගෙන ගන්නවානේ මේ දහම් පාසලෙන් හරි බුද්ධාගම ඉගෙන ගන්නවා එහෙම නේද පුතේ එතකොට අපි බෞද්ධ විදියට බුද්ධ දර්ශනය තුල අපි අහලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මෙන්න සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මෙන්න අර මොකද්ද මේ මට මතක් වෙන්නේ නැහැ අර මහල්ලෙක් ලෙඩෙක් පැවිදිරුවක් දැක්කනේ මොනවද ඒවට කියන්නේ මට මතක් වෙන්නේ නැහැ ආසතර පෙරණ විදි දැක්කා සතර පෙරණ විදි දැක්කනේ රයිට් එතකොට ওই සතර පෙරනිමිති දකින්නේ එක දවසකනේ එක දවසක තමයි සතර පෙරනිමිති ටික දකින්නේ සිද්ධාර්ථ කුමාරයා මම අහලා තියෙන විදියට මම හරි නේද මහල්ලා දකින්නේ ලෙඩෙක් දකින්නේ මලමිනියක් දකින්නේ එහෙම නේද එතකොට මම ප්‍රශ්නයක් අහනවා සිද්ධාර්ථ කුමාරයාගේ පියා මහල්ලෙක් නෙමෙයිද සිද්ධාර්ථ කුමාරයා ඉපදුන දවසේ ඉඳන් හැදිච්ච සිද්ධාර්ථ කුමාරයාගේ පියා මහල්ලෙක් නෙමෙයිද මහල්ලෙක් ඉපදුන දවසේම ඇවිදපු
ඉපදුන දවසේම කතා කරපු නේ ඉපදුන දවසේම කතා කරපු සිද්ධාර්ථ කුමාරයාගේ මව මැරුණා. එතකොට මලමිනියක් සිද්ධාර්ථ කුමාරයා දැක්කේ නැද්ද? දැක්කේ නැද්ද? දැක්කා. ඔච්චර කාලයකට පැවිදිරුවක් දැක්කෙම නැද්ද? දැක්කා. හරි? දැක්කා. හිතුවේ නෑ පුතේ. හිතුවේ නෑ. ආන් ඒ වගේ තමයි මගේ රත්තරන් පුතේ. උඹලා උඹලගේ ජීවිතය තුළ උඹලා ගෙවන මේ දෛනික මේ සමාජය තුළ ජීවිතේ විඳවන මිනිස්සු අනන්තවත් ඔබ දකින්නවා. හොඳට මතක තියාගනි. මේ එදිනදා ගත කරන උඹලගේ ජීවිතය තුළ ජීවිතේ විඳවන මිනිස්සු උඹලා අනන්තවත් දකින්නවා. මේ ජීවිතේ විඳවන මිනිස්සු මේ ජීවිතේ උරුම කරගත්තේ කොහොමද කියලාත් උඹලා අනන්තවත් දකින්නවා. හැබැයි උඹලා ඒව හිතන්නේ නෑ පුතේ. උඹලා ඒව හිතට ගන්න නෑ මගේ පුතේ. උඹලාට ඒව හිතට යන්නේ නෑ මගේ පුතේ. ආන්න ඒකයි වෙනස. अम्मलाव ඒ විඳිත ස්වභාවය දැකලා ඒගොල්ලෝ ජීවිතේ විඳවන හැටි දැකලා අපි ජීවිතේ දිනන්න ඕන කියලා මොරල් එකක් හදාගනිපො ජීවිතේ දිනන්න ඕන කියලා ඉලක්කයක් හදාගනිපො එවුන් ඉන්නවා නම් අවංකව කියපන් ඒක තේරුම් ගත්තේ නෑ නේද පුතේ නෑ නේද ආන් ඒකයි පුතේ කියන්නේ ආන් ඒකයි මේ කියන්නේ මං හැමදාම උඹලට කියනවා නිවැරදිව ලෝකේ දැකපන් සම්මත සාම්ප්‍රදායික කණ්ණාඩි ගලවලා එළියට දාලා ලෝකේ දැකපම් මගේ පුතේ. ඔයි දාගෙන ඉන්න සම්මත සාම්ප්‍රදායික ටීවී එකේ මවල දෙන රූපවාහිනී කතාවේ මවල දෙන ලෝකයෙන් එහාට සැබෑ ලෝකය දකින්න පුරුදු වෙම් මගේ පුතේ. සැබෑ ලෝකය දැකපම් මගේ පුතේ. තාත්තා උදේ ඉඳලා හවස වෙනකම් මුදල් රූප යන කොච්චර වෙහසක් දරනවද? අම්මා කොච්චර වෙහසක් දරනවද? එහෙම නැත්නම් අහල පහල නැන්දල මාමල හසල් වැසියෝ ජීවත් වීමේ අරගලය වෙනුවෙන් කොච්චර වෙහසක් දරනවද කියලා දැකපම් මගේ පුතේ. දකපන් එහෙම දකින්න නැත්නම් ඒක දැනෙන්නේ නැත්නම් ඒක සංසාරගත පවක් මගේ පුතේ මොකද උඹට උරුම වෙන්න નિયમિત වෙලා තියෙන බොහොම වේදනාත්මක අනාගතයක් හින්දා මේක හිතපන් මගේ පුතේ මේක හිතපන් පුතේ මේ මේ ජීවිතේ මේගොල්ලෝ උරුම කරගත්ත මිසක් මේක උරුම උනේ නෑ මගේ පුතේ මේ ජීවිතේ උරුම කරගත්තා රයිට් ඇයි එයාලා එයාලගේ පාසල් වයස තුල මේ තුන් දෙනා මිදි එකම විදියට මෙයා මෙයා මේ තුන් දෙනාම පාසල් වයසේ එකම විදියට ගත කරද්දි එකෙක් තමන්ගේ අනාගතය දැක්කම කිව්වේ අනාගතය දකින්න එකෙක් වියන් අනාගතේ පේන එකෙක් වියන් එහෙම නැතුව අද දවස ගැන විතරක් හිතලා අද දවසේ පන් එක ගැන විතරක් හිතලා අද දවසේ තෘප්තිය ගැන විතරක් හිතලා අද දවසේ පොරවෙන එක ගැන විතරක් හිතලා ජීවත් වෙන්න එපා මගේ පුතේ රයිට් අද දවස ගැන විතරක් හිතන්න එපා පාසල් වයස කියන එක ආයේ ජීවිතේ කවදාවත් එන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න මේ ගෙවන්නේ වාගේ ජීවිතේ වටිනම වයස මොකද චුට්ටක් හැරිලා බලපන් අද මම මේ කියන කතාව අහන් ඉඳලා ඔයාගේ තාත්තට හිතන ජීවිතේ දිනන්න ඕන කියලා ඔයාගේ අම්මට හිතනවා ජීවිතේ දිනන්න ඕන කියලා හිතන. ඒ හිතිලා අම්මයි තාත්තයි පාඩම් කරන්න ගන්නවා. දවසට පැය 12ක් 15ක් පාඩම් කරනවා. වැඩක් තියද? මං අහන්නේ වැඩක් තියනවද? මං අහන්නේ වැඩක් තියනවද? වැඩක් නැහැ. ජීවිතේ දිනන්න ඕනේ කියලා හිතලා මම පාඩම් කරන්න ගන්නවා. ජීවිතේ දිනයිද මම මොකද බලට පාඩම් කරන්න ලැබෙන්නේ තවත් අවුරුදු 5ක් විතර පුංචි කාලයක් විතරයි කියන එකවත් හිතපම් මගේ පුතේ පාඩම් කරන්න අධ්‍යාපනයේ ජීවිතේ ගොඩ දාගන්න උඹලට තියෙන අන්තිම කට්ටේ උඹලා ඉන්නේ රයිට් මේ උඹලට ওই ලැබිලා තියෙන අවස්ථාව මට තිබුණා නම් පුතේ මෙච්චර කැමරාවක් ඉස්සරහා කෑ ගහ ගහ ඉන්නේ පොතක් පාඩම් කරලා ජීවිතේ ගොඩ දානවා මොකද අද දවසට මේ කැමරාව ඉස්සරහා පැය 10කට වැඩි උගන්නලයි මම මේ ඉන්නේ අද දවස තුල මේ කැමරාව ඉස්සරහා මෙහෙම හිටගෙන පැය 10කට වඩා කෑග ගහ උගන්නලයි මම ඉන්නේ. එතකොට කෑග ගහ කැමරාව ඉස්සරහා උගන්නනවට වඩා පැය 10ක් පාඩම් කරන එක ලේසි බං. ඒක මම දන්නවා. රයිට්. ඒකයි උඹලට කියන්නේ පැය 10ක් 12ක් පාඩම් කරපළ කියලා. ඒක කරන්න ගිහිල්ලා සමහරු කියනවා ඇස් රිදෙනවා, හෙඩෙක් එකක් ආවා, තව නානා ප්‍රකාර බයිල ගහනවා. පුතේ මට ওই බයිල ගහන්න පුළුවන්ද කියහන්? නේ මට කැමරාව ඉස්සරහා උගන්වන්න බෑ ඔලුවකක් කියනවා ඇස් රිදෙනවා කියලා ওই බයිල ගහලා මං නිකන් ඉදියොත් අද උඹලා ළමයි ටික ඊළඟ දවසෙත් මං උගන්වනකම් බලන් ඉදී නැහනේ ආන් ඒක තේරුම් ගනින් මගේ රත්තරන් පුතේ අද දවසේ උඹලගේ ධෛර්යය උඹලා වෙනස් කරගත්තේ නැති වුණොත් අද දවසේ උඹලට ලැබිච්ච අවස්ථාවෙන් උඹලා ප්‍රයෝජනෙ නොගත්තොත්
ආය ජීවිතේ කවදාවත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ මගේ රත්තරන් පුතේ ආය ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැහැ උඹලට මේ ජීවිතේ ලැබිලා තියෙන ඉදිරි අවුරුදු පහ පහකුත් නැහැ තව හතරහ මාරයි ඉදිරි අවුරුදු හතරහ මාර උඹලගේ ජීවිතේ දෛවය කරකවන්න පුළුවන් එකම යතුර කියලා විතරක් මතක තියාගනින් මගේ රත්තරන් පුතේ දැකපල් අසල්වාසීන් විඳින දුක දැකපල් අම්මලා තාත්තලා විඳින දුක ජීවත් වීමේ අරගලය වෙනුවෙන් ඒ දැකලා අනාගතයේ ඒ දුක උරුම කරගන්න නැතුව සපවත් ජීවිතයක් ගත කරන පාර කපා ගනි මගේ රත්තරන් පුතේ මේ කියන වචන ටික මේ විදියටවත් උඹට තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ උඹලට කොහොම තේරුම් කරන්නද කියන්නේ right දරුවේ කියනවා අපේ වයිස් ප්‍රින්සිපල් තාමත් විභාග ලියලා ලියන්න පාඩම් කරනවා නේ කියලා ඉතින් ඒකනේ බං ජීවිතේ දිනන්න ඕන කාලෙදී ජීවිතේ කැපකිරීම කළා පාසල් වයසේදී ජීවිතේ කැපකිරීම කළා දෛවය වෙනස් කරගත්තා නම් අද එහෙම කරන්න ඕනේ නැහැ නේ එහෙම නේද? හරි. මම කරේ ජීව විද්‍යාව. බයෝ සයන්ස් උසස් පෙළට. මගේ පාසල් වයසේදී මම ඕක තේරුම් අරගෙන හරියට කැපකිරීම කළා වැඩ කරා නම් අද කැමරාවක් ඉස්සරහා පැය 10ක් විතර කෑක ගහලා ගලන්න ඕනෙත් නෑ බා. ඇත්ත යථාර්ථය තਿੱත් උනත් ඒක තමයි. right? තਿੱත් උනත් කතාව ඒක තමයි පුතේ. හරි. ඉතින් ඔන්න ඕක මට ඔයාලට කියන්න ඕනුනේ right ඔක තේරුම් ගනින් මගේ රත්තරන් පුතේ වැඩ කරපන් දැන් මම ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක් අද මේ වෙනකොට අද මේ ලෙසන් එක ඉවර වෙනකොට අද දවස් ඉවරයි මේ වෙනකොට පැය කීයක් පාඩම් කරාද කියලා අවංකව දාපන් chat එකට අද මේ වෙනකොට පැය කීයක් ඔබ පාඩම් කරාද කියලා අවංකව දාපන් chat එකට බොරු දාන්න එපා නමත් එක්ක දාන්න පාඩම් කරේ නැත්නම් පාඩම් කරේ නැහැ කියලාම දාපන් මම පාඩම් කරනවා කියලා අදහස් කරන්නේ කෙටි සටහන් සඳහා වෙන් කරපු කාල කෙනෙක් ෂෝට් නෝට් හදන්න හදපු වෙලාවත් එක්ක හොඳයි මමත් එක්ක දාන්න පුතේ අවංකව මොකද මම දන්නවා ඔබට බොරුවක් ඔතෙන් දාන්න හිටින්නේ නැහැ කියලා दरुण वाला दकीन नदी यालु कोच्चर पाड़न कर लेते कियला वाला दकीन नदी मगे पुते राइट समारु दम्मा समारु दान नित नय वही कियला समारु दान नय मुगो यालु दकी कियल हरे इतिंग मेगा तारंगे आप मगे रात्तरम पुते मंग हमदाम कियनो आगे हरे हमदाम कियनो आगे मे तारंगे वाला पाटांगा ते उपको मेकम रेका आउ कियते दिन वाला ट दीन एकम गमना आंते आक वाला ट दीन एकम गमना आंते आक हरे है भाई ඔයා හෙමින් හෙමින් යද්දී ඔයාගේ යාළුව සමහර විට අද දවස තුල පැය 10ක් වැඩ කළා වාට වඩා ඉදිරියෙන් ඉන්නවා. එයා හෙට පටන් ගන්න එයා නැවතිච්ච තැන ඉඳන්. හැබැයි ඔයා නැවතිලා තියෙන්නේ මෙතන වෙන්න පුළුවන්. ආ පැය 2යි නම් වැඩ කරේ. සමහර විට ඔයා පැය 2ක්වත් වැඩ කරේ නැතු වෙන්න පුළුවන්. ඔයා තාම මෙතන ඔයා හෙට පටන් ගන්න මෙතන ඉඳන්. ඔයාගේ යාළුව මෙතන. right? මේක තරගයක් මගේ පුතේ. අද ඉඳලවත් ඔයා මේ තරගයට අවතීර්ණ නොවුනොත් ඔයාට ආයි දිනන්න අවස්ථාවක් ලැබෙයි කියලා නම් හිතන්න එපා මගේ පුතේ. හරි? මට මතකයි අපි ඉස්කෝලේ යන වයසේ ඉස්කෝලේ යන කාලේ මාත් එක්ක එකට ඉඳපු යාළුවෝ ඉන්නවා. අද උන්ගෙන් සමහරු ඉංජිනේරුවෝ, සමහරු වෛද්‍යවරු. කරාපිටියේ රෝහලේ, මහමෝදර රෝහලේ වෛද්‍යවරු ඉන්නවා මාත් එක්ක එකට ඉගෙන ගනිපු. හරි? සමහරු ඉන්නවා පුතේ බස්කොන්දොස්තරලා. සමහරු ඉන්නවා බස්කොන්දොස්තරලා ඉන්නවා. සමහරු ඉන්නවා මේ මේෂන් වැඩ, පේන්ට් වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. කතා කරලා වැඩක් නැහැ. ගොනු වේදනාත්මකයි. ඒකින් තමයි ගැන මොකද කතා කරන්නේ. ඔව් සමහර වෙනවා මොන හොඳ රටවල් වල නේ. හරි. දරුවෙක් මතක් කරේ මට. සමහර වෙලාව මතක් වෙන්නේ නැහැ. හරි. අපි අපේ පාඩමට එමු. අපි වදන් සැකසුම් ගැන කතා කරන්න ගියේ. මාතෘකාව ලියන්න ඊළඟ මාතෘකාව වදන් සැකසුම් මෘදුකාංග. වදන් සැකසුම්
Mrudu Kanga. Word processing software. Word processing software. Wadan Sakasum Mrudu Kanga. Matuka Yaran Bude. Wadan Sakasum Mrudu Kanga. එනිමේ දරුවෙක් දාපු મેસેජ් එකකින් මට ඒක දෙයක් මතක් වුණා මම ගියා ගහරුවාද මම ඔක කිව්වා ක්ලාස් එකේදී මම ගියා ගහරුවාද නිවුස් එකක් ගියා ටීවී එකේ ඇහුවත් දන්නේ මම එක කොරෝනා රෝගියෙක් වාර්තා වුණා කියලා රටක් වැහුවා කියලා කොහෙද රට නිවුස් එක ඇහුවනම් ඔයාලා දන්නවා එක කොරෝනා රෝගියෙක් වාර්තා වුණා කියලා රට වැහුවා කියලා බල දාන්න රට මොකද්ද කියලා නේ රයිට් මම ඊට වැඩි වුත් කියන්නේ නැහැ ඊට වැඩි වුත් කියන්නේ නැහැ උතුරි ඉදා ගන්න එක කොරෝනා රෝගියෙක් වෙනුවෙන් රටක් වහලා ඒ රටේ මිනිස් මේ කියන්නේ ඒ එහෙම කරන්න පුළුවන් ගැම්මක් තියෙන රටවල් තියෙද්දි ඊට වැඩි මම මොකුත් කතා කරන්න යන්නේ නැහැ මොකෝ බැනුම් ගන්න වෙනව මට හරි වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයා කියලා ලිව නේද වදන්සක සුම් රුදුකාංගය කියලා බදු වදන්සක සුම් රුදුකාංග හරි මේ අහන්න පුතේ වදන් සැකසුම් මෘදුකාංග ආකාර දෙකක් තියෙනවා හොඳට අහගන්න මේ ලේඛන සකස් කරන ලිපි ලේඛන සකස් කරන්න පුළුවන් වදන් සැකසුම් මෘදුකාංග ආකාර දෙකක් තියෙනවා එකක් තමයි පුතේ අපිට මුදල් ගෙවලා ලබා ගන්න ඕන දේවල් වාණිජමය මෘදුකාංග සමහර එක සමහරව තියෙනවා වාණිජමය මෘදුකාංග තියෙනවා වාණිජමය මෘදුකාංග කමර්ෂියල් සොෆ්ට්වෙයා කියලා කමර්ෂියල් සොෆ්ට්වෙයා සම තවත් තියෙනවා පුතේ අපිට නොමිලේ ලබා දෙන නිදහස් මෘදුකාංග නිදහස් මෘදුකාංග නිදහස් මෘදුකාංග අපි කියනවා ඕපන් සෝස් සොෆ්ට්වෙයා ප්‍රී ඕපන් සෝස් සොෆ්ට්වෙයා කියලා හොඳට අහගන්න පුතේ හරි එතකොට ලේඛනයක් සකස් කරන්න අපි ගන්න මේ මෘදුකාංග ප්‍රධාන ආකාර දෙකයි අපිට අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් භාගත කරන්න පුළුවන් මේ මෘදුකාංග ප්‍රධාන ආකාර දෙකයි එකක් කමර්ෂියල් සොෆ්ට්වෙයා ඒ කියන්නේ අපි මේ මෘදුකාංග වලට මුදලක් ගෙවන්න ඕන නැත්නම් අපිට මේ මෘදුකාංග වලින් සේවාවන් ලබා ගන්න බෑ රයිට් සල්ලි ගෙවලා තමයි මේ මෘදුකාංගේ අපේ පරිගණක ස්ථාපනය කරලා වැඩ කරවන්න රයිට් අනිත් සමහර මෘදුකාංග තියෙනවා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ නොමිලේ දෙන්නේ ඒක හරියට අර මීට වසර 3කට විතර කලින් මීට වසර 3කට විතර ඉහතදී ඔයාලා 7 වසර විතර ඉදිද්දී ඔයාලා 7 වසර විතර ඉදිද්දී අර වෙසක් පොයේට පොසොන් පොයේට තිබුණා පාරක් පාරක් ගානේ මොනවද වෙසක් පොයේට මේ පොසොන් පොයේට මොනවද තියෙන්නේ අදම්සල් දම්සල් තියෙනවනේ දම්සල් තියෙනවා හරි ඕපන් සෝස් නොමිලේ දෙන්නේ රයිට් ඒකම තියෙනවා රෙස්ටුරන්ට් සල්ලි දීලා ගන්න ඕන කෑම සල්ලි දීලා ගම් කෑම ගන්න ඕන වෙසක් පොයේට තියෙනවා පාරවල් වල ඕපන් සෝස් නේ ඕපන් සෝස් නිදහස් නොමිලේ ගන්න පුළුවන් ආන් ඒ වගේ දෙයක් මේ මෘදුකාංග වලින් අපි ලේඛන සකස් කරනවා නම් මුදල් ගෙවන්න මේව එහෙම ප්‍රශ්නයක් නැහැ නොමිලේ දෙන්න ඩවුන්සෙල් වගේ පැහැදිලි නේද ඕපන් සෝස් සහ කමර්ෂියල් සොෆ්ට්වෙයා මොනවද මේ ඕපන් සෝස් සහ කමර්ෂියල් සොෆ්ට්වෙයා කියලා කියන්නේ උදාහරණ විදියට ගත්තොත් අපි මං අර කියපු බහුලවම භාවිතා කරනවා කියපු Microsoft Word right Microsoft Word Microsoft Word මේක නිෂ්පාදනය කරන් නිර්මාණය කරන්නේ Microsoft සමාගම මම ඒකින්ද වරහන් ඇතුලේ Microsoft කියලා දෙන්න Microsoft Microsoft සමාගම එතකොට මේක වාණිජමය මෘදුකාංගයක් අපි පාවිච්චි කරන Microsoft Word කියන්නේ පුතේ සල්ලි දීලා අපි ගන්න ඕන මෘදුකාංගයක්. තව තියෙනවා Adobe ලගේ PageMaker කියන එක. ඔයාලගේ ওই අච්චුපතේ තියෙනවා. FrameMaker. FrameMaker. M A K E R
framemaker. මේක නිර්මාණය කරන්නේ Adobe සමාගම. Adobe අහලා තියෙනවද Adobe? Adobe අහලා තියෙනවද? Adobe සමාගම මොනවද Adobe සමාගම නිර්මාණය කරන වෙනත් ඒවා? Adobe වල ප්‍රසිද්ධම Adobe Reader, Adobe Photoshop, Adobe Illustrator, right? Adobe ලාගේ. හරි Adobe කියන්නේ ලෝකේ famous මෘදුකාංග නිෂ්පාදන සමාගම. Microsoft කියන්නේත් එහෙමයි. මොනවද Microsoft ලාගේ මේ Microsoft Word වලට අමතරව යාළගේ products මොනවද? Microsoft ලා නිර්මාණය කළ දේ. Microsoft Excel, PowerPoint, තව එකක් තියෙනවා famous එකක්. මොනවද? අයි බං Windows 7, 10, Microsoft operating system නේ, right? මේකත් අපි මුදල් දීලා ගන්න ඕන වාණිජමය මෘදුකාංගයක්. තව තියෙනවා iWork page. iWork page. iWork page. iWork page කාගේද? iWork page Apple ලාගේ. Apple ලාගේ iWork page. Right? දැන් මේ තියෙන සල්ලි දීලා ගන්න ඕනේ ඒවා. ඒ වගේම ප්‍රී ගන්න පුළුවන් ඒවා තියෙනවා පුතේ. අපි කියනවා LibreOffice Writer. LibreOffice Writer. මේක ඕපන් ඔෆිස් ලාගේ. ओपन ऑफिस फाउंडेशन लगे अच्छुपत बालन लिया ना ओपन ऑफिस फाउंडेशन के ला समागम आते ना नॉमिले कराने एक उल्लंघन की तमाई लिबर ऑफिस राइटर इधर पास दिए ना ओपन ऑफिस फाउंडेशन डॉक्यूमेंट फाउंडेशन लगे सॉरी डॉक्यूमेंट फाउंडेशन हो दे डॉक्यूमेंट अपाची लगे अपाची अपाचे सोफ्टवेगमेंगमें කොරල් ලගේ තව ප්‍රොඩක්ට්ස් මොනවද තියෙන්නේ කොරල් සමාගම විසින් නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට්ස් කොරල් ඩ්‍රෝ කියලා තියෙනවා අහලා තියෙනේ කොරල් ඩ්‍රෝ ග්‍රැෆික් ඩිසයින් කරද්දී ගන්නවා රයිට් මේ දෙක ලස්සනට වෙන වෙනම ලියා ගන්න ඔයාලගේ අච්චුපොතේ තියෙනවා දැන් මම මේ අච්චුපොතේ තියෙන එක පොඩ්ඩක් අර දෙපැත්තකට වෙන් කරා හොඳේ නිදහස් මෘදුකාංග සහ වාංජමය මෘදුකාංග කියලා මම කොටස් දෙකකට දෙපැත්තට වෙන් කරලා තියෙන්නේ මේ එහෙම मेरे लासन लिया गन बोर्ड के पेन आने द अच्छी पते तीनों बाल लिया तब तीनों उदाहरण तब तीनों LYX के लगा तीनों किंग सॉफ्ट के लगा तीनों मेडिकल मेडिकल लिया गन था मैं थी के लिया गन लोग पसंद है දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා වඩාත් හොඳ නිදහස් මෘදුකාංගද එහෙම නැත්නම් වාණිජමය මෘදුකාංගද වඩා හොඳ කියලා රයිට් මේ කමර්ෂියල් සොෆ්ට්වෙයාද එහෙම නැත්නම් ඕපන් සෝස් ෆ්‍රී සොෆ්ට්වෙයාද වඩාත් හොඳ කියලා මම ඔයාලගෙන් ප්‍රශ්නය යොමු කරොත් ඔයාලා කියන්නේ මොකද්ද වඩාත් සුදුසු මොකද්ද මේ අතරේ
අර ප්‍රශ්නේ තමයි මට අහන්න දෙන්නේ රෙස්ටුරන්ට් එකේ කෑමද දන්සලේ කෑමද හොඳ කියලා තමයි අහන්න දෙන්නේ නේ රෙස්ටුරන්ට් එකේ කෑමද දන්සලේ කෑමද හොඳ කියලා තමයි ඉතින් අහන්න දෙන්නේ හැබැයි මෙහෙමයි එහෙමයි කියලා දැන් මෙතන නම් ඇත්තම libre office writer open office writer ගත්තාම ඊට වඩා මේ microsoft word ඊට පස්සේ iwork page වගේ advanced superi මේ වදී හැබැයි සමහර ඒවා තියෙනවා පුතේ දැන් එහෙමයි කියලා හැම ප්‍රී software එකක්ම නරකයි කියන්න බෑ දැන් උදාහරණයක් ඔයාලගේ මොබයිල් ෆෝන් වල පාවිච්චි කරන Android කියන්නේ open source එකක්නේ Android open source software එකක් open source operating system එකක් නොමිල ලබා දෙන මොකද Android නරකයිද Android නරකයිද ඒකින්ද හැම open source එකක්ම නරක නෑ මෙතනදී අරවට වඩා ඉතින් මේවා හොඳයි හොඳයි මේක ලීලිවර්ල කියන පුතේ ලස්සන ලියා Word Play Store එකෙන් download කරන්න පුළුවන් නේද? Android වලදී පුළුවන්. අවුලක් නැහැ. Truth Table එකේ නම් විදියක් කියලා දෙන්න පුළුවන් දහනවා. අපි කතා කරමු ඉස්සරහට අපේ තියෙනවානේ Master Project එකේ seminars එකදී කතා කරමු. දැන් මේ ඉරිදා class මේ seminar එක නෑ පුතේ හොඳේ පොය දවසේ. वर्ड साली दी लगाने वाला गाने किया था ना अब बालू तो बढ़ेगी माइक्रोसॉफ्ट वर्ड मुदल के वाला गाने कोटे गाने को हम दिखला बालू राइट दरवेक कहानों आलूतेन संबंध रहते दरवेक माँ नंबर एक दिन नाम होते මෙන්න මේක තමයි මගේ දුරකථන අංකය. හොඳේ 076 926 3905. රයිට්. මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. WhatsApp කෝල් නම් ගන්න එපා. මම අපදාම කරන ඉල්ලීමක් WhatsApp කෝල් ගන්න එපා. මේකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න. කෝල් එකක්. හොඳේ. දීලා විස්තර දැනගන්න පන්ති වල සම්බන්ධ වෙන විදිය ඒ විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් එවන්න. මම විස්තර එවන්න. රයිට්. හරි දරුවෙක් මගෙන් අහනවා Microsoft Word ගැන අපි පොඩ්ඩක් බලමු මෙඩිකල් ඉයලි වරයි නේද හැමෝම මෙඩිකල් ඉයලි වරයිද සර්ගේ සැලරි එක කීයද කියලා අහනවා මම හිතන තාක්ෂණ විද්‍යාලේ සැලරි එක ගැන අහන්න නැත්තේ රජයේ සේවකයෙක්ගෙන් සැලරි එක අහන්න එපා ලැජ්ජයි විශේෂයෙන් ගුරුවරයෙක්ගෙන් ගුරුවරේ කපල් දාවට පත් කරන්න පුළුවන් ඔතම දන තමයි සනරී කියද කියලා අහන එක. එහෙනම් අහන්න කොහොමද? සර් ගාල්ලේ කොහෙද අහනවා? ගාල්ලේ හබරාදුව. හරි. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. දැන් බලා ගන්න පුතේ. මට ස්ක්‍රීන් එක ෂෙයා කරාම ඔයාලේ වනේව පේන්නේ නැහැ. රයිට්. වර්ඩ් Microsoft Word ओपन कर गाना मगे Microsoft Word ओपन हुने अनित स्क्रीन ने गे माइक इंदा आई पारा ओपन करना स्टार्ट टेकर की ला स्टार्ट टेके मगे ना मेतना मत ये ना वा नेता मैंने मेतना टाइप कराना कुते वर्ड किया ला आगे कंप्यूटर के Microsoft Word नेता ना इंस्टॉल कर गाना ना तो अटा मैंने मेवी दिया Microsoft Word ओपन रहेंगे Microsoft Word डला අපිට ආපු වෙල්කම් ඉන්ටර්ෆේස් එක තමයි මේක. රයිට්. එතකොට මෙතන තියෙනවා හෝම්, නිව්, ඕපන් කියලා. මම නිව් කියන එකට ගිහිල්ලා බ්ලැන්ක් ડોකියුමන්ට් එකක් ගන්නවා. නිව් කියන එකට ගිහිල්ලා බ්ලැන්ක් ડોකියුමන්ට් එකක් ගන්නවා. Microsoft Word. එතකොට මං ගාව තියෙන Microsoft Word වල ලේටස්ම වර්ෂන් එක Microsoft Word වල latest version එකක් තියෙනවා මං ගාව මං හිතන්නේ 2019 version එක මට මතක විදියට මට මතක නැහැ මේක version එක මොකක්ද කියලා
හරි කොමාරි අලුත් version එකක් තියෙනවා ඔයාලට syllabus එක ගැන උගන්වන්න තියෙන 2010 clear නැහැ කියලා ඒවල තියෙනවා හරි ඒ ගැන වැඩි හිතන්න එපා screen එක පැහැදිලි නැහැ කියලා ඒවල තියෙනවා ඒ ගැන එච්චර හිතන්න එපා මේ ටික මම කියලා දෙන්නම් කියලා දෙද්දි clear කරන්නම් මම හරි හරි Microsoft Word screen එක මම පෙන්නුවේ හරි දැන් මම පෙන්නන්නම් මේ මට ඒක නෙවෙයි පෙන්නන්න ඕනේ मिल गया मैं गूगल माइक्रोसॉफ्ट वर्ड प्राइस इन श्रीलंका माइक्रोसॉफ्ट वर्ड प्राइस इन श्रीलंका 2019 लेटेस्ट एडिशन ने पप्पू अमारू ना हदा करने पा मिला देगा ला क्या तो बोलते हैं मिला मिला देख करे लोक कराम ना दे अन्ना मिला बाय नाउ अब एक क्यों ना पेट आता के मांस तूने का पार्टी किया ना राइट इधर मैं ये कहता हूँ ना ये माइक्रोसॉफ्ट वर्ड वाले मिला क्या ना कहता कर लाने माइक्रोसॉफ्ट में तो ना भाई ओ मैं फुल पैकेज के तीन है 2019 2019 वर्जन ने का कंपटेबल वाले विंडोज 10 वाला टा फोन ना मैं के तीनों वर्ड Excel, PowerPoint, Outlook, Publisher and Access के लामे पैकेज जगह में दिए ना होते वर्ड भी दरार नहीं में Excel, PowerPoint, Outlook ये उपको में दिए ना होते हरी इतना वोट वाणिज्य मधुकांग या कुछ Microsoft वाला Microsoft Word पैकेज जगह मिला क्या ना तमाय आपी वैल्यू है मैंने मेच्चर मिला करना हुआ श्रीलंका नो रुपिया वाली रुपिया 1 लाख से दाहना मदास नमस्य इतर रुपया त्यागन के डेटा कार्ड इतर रुपया त्यागन के वे 1 लाख विसीदाह लक्ष विसीदा हर इतना हर इत मेघतमा लाइस मिल वेन्ने හරි නේද එතකොට හා තා පොඩ්ඩක් දැන් ඒක තව එකක් තියෙනවා පෙන්වන්න ඒක පෙන්වන්න බැරි වුණානේ අපි බලමු මේ Microsoft නේ බැලුවේ LibreOffice free නේ LibreOffice download වලට ගියාම ඔන්න LibreOffice තියෙනවා මේක ප්‍රී ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් කිසිදු අවුලක් නැහැ නොමිලේ දෙන්නේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සල්ලි ඉල්ලන්නේ නැහැ LibreOffice 7.2 කියන එක තමයි ලේටස්ම වර්ෂන් එක අලුතෙන්ම රිලීස් වෙච්ච ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව මෙතනින් එයාලගෙන් නම් සල්ලි ප්‍රශ්නයක් නැහැ බයි නවු නැහැ ප්‍රී ගන්න පුළුවන් මෙතනින් ක්ලික් කරාම डाउनलोड देना टोरेंट टोरेंट हरा था मैं डाउनलोड कराना होना मतलब टोरेंट डाउनलोड देगा तीन ने टोरेंट हरा डाउनलोड कराना तीन ने टोरेंट क्या ना दानना इतना यूट्यूब पे गेन टोरेंट क्या ना होयला बाला ना कोहमता टोरेंट टेका डाउनलोड कराने के लिए ना मगर मेरे मैं तीन टोरेंट हरा था मैं डाउनलोड कराना तीन राइट टेक अ प्री हमारू ने ओपन ऑफिस किया ना करते हैं माई अभी वरना आई वर्क पेज चेक बालमो I work page लगे documents, spreadsheet and presentation with everybody best thinking की लती नो मैं कहती हूँ Apple वाले तो इतना support कराने Apple परिगणना का संधा
මේක ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා නම් ඉතින් ඔන්නම තමයි තියෙන්නේ හොඳයි හරි හරි ඉතින් පුතේ Microsoft Word අපි මුදල් දීලා ගන්න ඕන 119000ක් 120000ක් වෙනවා දැන් ප්‍රශ්නයක් ආවේ නැද්ද සර් ලක්ෂිත සර් ඕක මේ 120000ක් දීලාද දාගන්න නැත්තේ කියලා දැන් මගේ තිබුණානේ 2019 version එක ඇත්තටම පුතේ මම ඕක දාගත්තේ සත පහක්වත් දීලා නම් නෙමෙයි අපි ඕක දාගත්තේ සත පහක්වත් දීලා නම් නෙමෙයි ඉතින් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා හරි අප මේ ඔයි මෘදුකාංග සමාගම් නිෂ්පාදනය කරන මෘදුකාංග වලට විවිධ පුද්ගලයන් හා සමූහයන් විසින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට හැකර්ස්ලා ඔයාලට මම කියලා දෙන අර ඩාර්ක් වෙබ් කතන්දරේ නේ ඩාර්ක් වෙබ් කියලා දෙනවනේ අන්තර්ජාලයේ අඳුරු පැත්ත ඩාර්ක් වෙබ් එකේ ඉතින් ඔන්න ඩාර්ක් වෙබ් එකේ ඉන්නවා හොඳ IT වැඩෝ හරි IT සෙස් පරිගණක සෙස් බොහොම ප්‍රවීණයෝ ඉන්නවා ඉතින් එයාලා කරන්නේ පුතේ ඔයි සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද යම් කිසි මෘදුකාංගයකට එයාලා හදනවා මොකද්ද පුතේ ක්‍රැක් එකක් හදනවා ක්‍රැක් එකක් කියලා කියන්නේ illegal activation system එක. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන විදියට අපිට පුළුවන් මේ මෘදුකාංගය ඇක්ටිව් කරගන්න, ඇක්ටිවේට් කරගන්න. අන්න එහෙම දෙයක්. ඉතින් ඇත්තටම පුතේ මගේ software එකක් මම මුදල් ගෙවලා ලබාගත්තු එකක් නෙමෙයි. නීත්‍යානුකූල නොවන විදියට illegal විදියට crack කරලා ඇක්ටිව් කරගන්න එකක්. හරි? නීත්‍යානුකූල නොවන විදියට crack කරලා ඇක්ටිව් වෙන්නේ. ඒක අතකින් ගත්තොත් ලොකු මූල්‍ය වංචාවක් කරලා දෙන්නේ. නේ? ලොකු මුදල් වංචාවක් කරලා තින්නේ නීත්‍යානුකූල නොනන්දමින් ක්‍රැක් කරලා ඇක්ටිව් කරගත්තා කියලා කියන්නේ හරි හොර වැඩක්. හරි? අවංකව පිළිගන්න වෙනවා. මමත් කරලා තින්නේ හරි ලොකු හොර වැඩක්. රයිට්? හැබැයි ඇත්තටම මගේ කම්පියුටර් එකේ තියෙන software ටික මම සල්ලි දීලා ගත්තනම් රයිට්? මම මුදල් දීලා ගත්තනම් මට මේ කම්පියුටර් එකේ තියෙන මෘදුකාංග වලට යනවා ලක්ෂ 30ක් 40ක් විතර. ඒතර අපිට පරිගණකයක software ටික ලක්ෂ 30 40ක් දීලා ඇක්ටිව් කරගැනීමේ වත්කම මේ සංවර්ධනයේ වෙමින් පවතින දිලිඳු රටවල් වල ඉන්න මිනිස්සු වෙච්ච අපිට ඇත්තටම හැකියාවක් නැහැ. මේ ලෝකේ ක්‍රැක් කියලා දෙයක් නැති වුණා නම් හොරට ඇක්ටිව් කරන්න පුළුවන් ක්‍රමවේද මේ ලෝකේ නොතිබුණා නම් පුතේ අපි තාමත් තාක්ෂණයෙන් අඳගොළු බිහිරි මිනිස්සු. අපිට මේ තරම් තාක්ෂණයට සමීප වෙන්න කිසිසේත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පුතේ. රයිට්? මම මගේ කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එක මම විතරක් නෙමෙයි ඔයාලා නොදැනුවත් වුණාට ඔයාලගේ කම්පියුටරේ ඔය තියෙන්නේ හොරට ඇක්ටිව් කරන ලද ඔපරේටින් සිස්ටම් එකක් ගොඩක් දුරට හොරට ඇක්ටිව් කරන ලද Microsoft පැකේජ් එකක් Photoshop ওই මෘදුකාංගේ තියෙන්නේ හොරට ක්‍රැක් කරලා ඇක්ටිව් කරපු එක. ඔයාලා ඒක දන්නෙත් නැහැ මෘදුකාංග මේ මෙවාට කම්පියුටර් එක මේ ඉන්ස්ටෝල් කරලා දීපු නැත්නම් මේ සෙටප් කරලා දීපු අය හොර version තමයි ඔකට දාන්නේ. එහෙම නැත්නම් illegal versions තමයි පුතේ දාන්නේ. මොකද අපේ වගේ රටක මුදල් ගෙවලා අපිට ඕවා ලබා ගන්න බෑ. මොකද අපේ රටේ ඩොලර් එක අගය ලොකු අගයක්. එහෙම නේද? ඩොලර් එකක් රුපියල් 200 ඉක්මෝල මතක විදියට. ඩොලර් එකේ වටිනාකම. ඉතින් එහෙම තත්ත්වයක තියෙන රටක ජීවත් වෙන අපි වගේ මිනිස්සුන්ට මුදල් දීලා මෘදුකාංග මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකෙන්ද අපිට අර සරදියෙල්ලා වගේ ඩාර්ක් වෙබ් එකේ ඉන්න මිනිස්සු හදලා දෙන ක්‍රැක් එකෙන් අපි මේක ඇක්ටිව් කරගෙන පාවිච්චි කරනවා. මං කියපු එක තේරුණාද දන්නේ නැහැ. මං කියපු එක තේරුණාද? මං කියපු එක තේරුණාද? තේරුණානේ. කියන්නේ සරලව කියනවා නම් මෙහෙමයි. අපේ පරිගණකවල අපි ඇත්තටම භාවිත කරන්නේ හොරට පාවිච්චි කරන මෘදුකාංග. හරිනම් නීත්‍යානුකූල විදියට පොලිසියට ඇවිල්ලා අපිව අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ මොහොතේ මාව අත්අඩංගුවට ගන්න පුළුවන්. මම ලොකු මූල්‍ය වංචාවක් මේ කරලා තියෙන්නේ. රයිට්? ලොකු මූල්‍ය වංචාවක් කරලා තියෙන්නේ. හරි? හරියට මේ වචනේ නෝ මට කියන්න බෑ සමහර වචන. රයිට්? ලොකු මූල්‍ය වංචාවක් මේ කරලා තියෙන්නේ. හොරට පාවිච්චි කරන එක. ඉතින් ඒව නොසලකා හැරලා තියනවා පුතේ. අපි බොහොම දිලිඳු රටක් හින්දා මේ දිලිඳු රට තුළ අපි ওই software එකක් හොරට ගත්ත එකට එහෙම ලොකුවට ඒගොල්ලෝ පොලිසියෙන් පන්න අපේ එහෙම කරන්නේ නැහැ අපිට. එහෙම නැහැනේ කවුරුවත් වැඩියෝ නැහැ. ඉතින් අපේ රාජ්‍ය ආයතනවල අපේ ඉස්කෝලවලත් තියෙන්නේ ඔහොම තමයි පුතේ. දැන් අපේ තාක්ෂණ විද්‍යාලවලත් තියෙන්නේ ඔහොම තමයි. ක්‍රැක් කරපුවා තියෙන්නේ. ඔරිජිනල් ඒවා නෙමෙයි රාජ්‍ය ආයතනවල පොලිසිය තියෙන්නේ එහෙම එකක් තමයි. පොලිසිය කම්පියුටරේ වැඩ කරන්නේ ක්‍රැක් කරපු software එක. ඉතින් එහෙම එකේ ඉතින් අපි කොහොම යල්ලන්නේ නේ? Right. හරි ඉතින්
डाउनलोड कर Microsoft Office package එක download කරගන්න පුළුවන් torrent වලින්. torrent වලින් කොහොමද download කරන්න කියලා YouTube එකේ තියෙනවා torrent download කරන හැටි බලන්න. YouTube එකේ බලලා Office package download කරගන්න මේ crack එකම තියෙනවා. ඒවා crack කරලා software එක දාගන්න පුළුවන් මේවා අමාරු වැඩ නෙවෙයි කරලා බලන්න පුතේ හොඳයි. right කරලා බලන්න. torrent download කරද්දී නම් පරිස්සම් වෙන්න ඕන virus එන්න පුළුවන් torrent හරහා හොඳයි. හොඳයි crack කරගන්න පුළුවන් crack කරන්න පුළුවන් ඒවා තියෙනවා tool kit Microsoft tool kit එක KMS activator, KMS activator के लिए करते हैं ना। Google के गाल बाल हम KMS activator, KMS activator वगैरह एक्टिव कराना पड़ेगा, है ना? नीति राकिन आयतन हो ए माइक्रोसॉफ्ट एडोबी वगे आयतन हो अपे रटे मेहम नीत्यानुकूल नवन आकार अपेराटे मिनीसु නීත්‍යානුකූල නොවන අන්දමින් මෘදුකාංග භාවිතා කිරීම වැළැක්වුවොත් යම් විදියකින් ඇත්තනම අපිට පරිගණක භාවිතා කරන්න බෑ පුතේ. ලක්ෂ 30 40ක් දීලා වාහනයක් ගන්නවත් බැරි මිනිස්සුන්ට ලක්ෂ 30 40ක් දීලා කම්පියුටරයක් ගන්න පුළුවන් කමක් නැහැ පුතේ. නේ? ඒක හින්දා එහෙම අපේ රට තුල වළක්වීමක් කරන්න නැහැ. ඉතින් ඒක හින්දා සොරකමක් තමයි. ඒත් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ වගේ රටවල් වල හැබැයි දියුණු රටවල් වල එහෙම බෑ. සල්ලි දීලා ගන්නවා. right आईटी कराने कंप्यूटर का आवश्यक मधार हुआ किसी सेहत ना पुते किसी सेहत मन है आईटी कराने किसी सेहत मावशन है मामा मागे विश्वविद्या उससे पहले आवश्यक नहीं तो रूम मारा कंप्यूटर आते पुन ना पुते पर तो नहीं हाँ तमाय मारा पारिकाने क्या अत्यधिक आने कंप्यूटर है करा इससे लाम देदास मारा माता विद्या टा वांग कंप्यूटर के अत्यधिक आने देदास नाम ही दी था इन हेमा आपको गमना की दिन हिंदा में कंप्यूटर का आवश्यक है पुते वाला ओके मैंने ऑटो वाले लोग पुलिस ही नाल ओके हरि देन මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවා දැන් අහගන්න පුතේ හොඳට දැන් හොඳට අහගන්න දැන් අපිට ලේඛනයක් සකස් කරගන්න පුළුවන් මෘදුකාංග ආකාර දෙකයිනේ එකක් නිදහස් මෘදුකාංග අනිත් එක වාණිජමය මෘදුකාංගනේ එතකොට වාණිජමය මෘදුකාංගයක් ගන්න සල්ලිත් නැහැ නිදහස් මෘදුකාංගයක් डाउनलोड කරගන්න තරම් ඩේටාත් නැහැ. එහෙම නැත්නම් නිදහස් මෘදුකාංගයක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ටයිම් එකක් නැහැ. දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතමු. මගේ පරිගණකේ මේ වෙලාවේ Word processing software එකක් නැහැ කියලා හිතා. දැන් මේ වෙලාවේ මගේ කම්පියුටරේ Word processing software එකක් නැහැ. එතකොට මට ලේඛනයක් සකස් කරගන්න ඕනේ. මට දැන් ලේඛනයක් හදාගන්න ඕන. එතකොට මගේ කම්පියුටරේ Word processing software එකකුත් නැහැ. මට ඔප්ෂන් එකක් නැද්ද පුතේ? මට ඔප්ෂන් එකක් නැද්ද? තියෙනවා මොකක්ද ඔප්ෂන් එක අපිට තියෙනවා හොඳ බෙස්ට් ඔප්ෂන් එකක් අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා ඔන්ලයින් ඔන්ලයින් ක්ලවුඩ් ප්ලැට්ෆෝම් ඔන්ලයින් ක්ලවුඩ් ප්ලැට්ෆෝම් තියෙනවා what is the cloud මොනවද මේ cloud කියන්නේ cloud කියන්නේ क्लाउड क्या वाला ऑनलाइन क्या ऑनलाइन क्या ऑनलाइन मार्गगत पारवा मार्गगत क्या पारवा ආරවල් වලාකුළු මොන බහුභූතයක්ද මේ නෑ 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 ඔන්ලයින් ක්ලවුඩ් ස්පේස් කියලා කියන්නේ පුතේ
ඔන්ලයින් ක්ලවුඩ් ඩිස්පේස් කියන්නේ වලාකුළු සම්බන්ධ දෙයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේ වලාකුළු සම්බන්ධ දෙයක් නම් නෙමෙයි. හරි? ක්ලවුඩ් කියලා කියන්නේ වලාකුළු නෙමෙයි පුතේ. මෙතෙන්දී ක්ලවුඩ් කියලා හඳුන්වන්නේ අන්තර්ජාල අවකාශය. රයිට්? ඒ කියන්නේ අපිට ක්ලවුඩ් සේවාවන් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේ තියෙන්නේ අපේ පරිගණකය කියලා හිතන්න. මේ තියෙන්නේ මගේ පරිගණකය. රයිට්? එතකොට අපි 10 වසරේ දෙවනි පාඩමේ දත්ත සංනිවේදනයේදී කතා කරා අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය හරහා අපිට සේවා සපයන ආයතන වලින් සේවා ලබා ගන්න. උදාහරණයක් Google කියලා හිතන්න. Google. රයිට්? Google ආයතනය එයාලගේ සර්වර් පරිගණක වල අපි කියනවා සේවා දායක පරිගණක කියලා. එයාලගේ සර්වර් පරිගණක තුල මෘදුකාංග ස්ථාපනය කළා. कंप्यूटर इंस्टॉल कर अभी अंतर्जाले हरह अरगणक भावितेरुना गूगल सर्वर सोफ्टवे इंस्टॉल कर इंटरनेट अभी अपे परगणक एक्सेस करना सोफ्टवे मेन मे सर्वर परगणक सर्वर परगणक सर्वर राइट इतना सेवा सब गूगल Microsoft. හරිද හරි හොඳ උස්මක් ගන්න හොඳ දීර් නැගිටින්න හැමෝම නැගිටින් වාඩිලෙන්න දරින් නැගිටින් කාල රන්නේ වගේ නැතුව නැගිටින් හොඳ උස්මක් ගන්න දිග උස්මක් කල් හරි රයිට් ආයෙ පාරක් දිග උස්මක් ගන්න හරි දැන් වාඩි වෙන්න වාඩි වෙලා මැසේජ් එකක් ගන්න රෙඩි කියලා දිග උස්මක් ගන්න කිව්ව විතර අර පාටිසිපේෂන් නඩු වුණා रेडी के लिए मैसेज जाएगा हरे हम वो मोहन अवधानी कहाँ होते हरे मुकाद्दे में इनमें ऑनलाइन क्लाउड प्लेटफॉर्म के लगे हैं ऑनलाइन क्लाउड प्लेटफॉर्म में क्या किया किया ने अंतरजाले हरा हा निकले अपे पारिगाने के मृदुकांग्य किस्ता अपने नोकर इतना अपे कंप्यूटर के सॉफ्टवेयर इंस्टॉल कराने ने अपे पारिगा� අපි අපේ පරිගණකේ ඉඳලා අන්තර්ජාලය හරහා ඇක්සස් කරනවා අන්තර්ජාලය හරහා භාවිත කරනවා එතකොට මේ පරිගණකේ ස්ථාපනය කරලා තියෙන මෘදුකාංගයේ මුහුණත ඉන්ටර්ෆේස් එක අපිට අපේ පරිගණකේ තිරය මත නිරූපණය වෙනවා එතකොට අපි ලේඛනය හදද්දී අපේ හදන ලේඛනය සේව් වෙන්නේ අපේ පරිගණකය තුල නෙමෙයි කොහෙද මෙන්න මේ සේවාදායක පරිගණකය තුල එතකොට මෙන්න මේ විදිහේ සේවා සපයන ආයතන වලට අපි කියනවා ඔන්ලයින් ක්ලවුඩ් ප්ලැට්ෆෝම් කියලා මෙන්න මේ විදිහේ සේවා තොර අපිට අපි මේවට කියනවා software as a service කියලා software as a service එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපේ පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කිරීමකින් තොරව අන්තර්ජාලයේ සේවා සපයන ආයතනයක් නැත්තම් සේවා සපයන cloud service එකක් හරහා මේවට අපි කියන්නේ cloud service කියලා ඒගොල්ලෝ සපයන සේවාවන් අපි අන්තර්ජාලය හරහා භාවිත කරලා අපේ කාර්යයන් සිද්ධ කර ගැනීම සිද්ධ කරන්න පුළුවන් උදාහරණයක් Google Docs අහලා තියෙනවද Google Docs Google Docs අවදිනවද DOCX අවදිනවනේ ආ තියෙනවා Microsoft ලගේ තියෙනවා හරිද Microsoft ලගේ තියෙනවා රයිට් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා බලන්න පුතේ කවුරුත් මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්නම් යනවා මගේ බ්‍රවුසර් එකට Google Chrome බ්‍රවුසර් එකට ගිහිල්ලා මම මෙතන ටයිප් කරනවා Google Docs Google Docs දේ තාලා මම
free online document for personal use. Make a nominal laba denne. Google apita me Google Docs service ekak denne nominal. Right? Go to Google Docs kiyala denawa man ekata click karanawa. Right? Eka denawa blank kiyala. Blank karala yanawa. मगे वेब ब्राउज़र गूगल क्रोम की वेब ब्राउज़र पेनमेर गूगल क्रोम की वेब ब्राउज़र पावचिकला गूगल डॉक्स की सेवा बहुम इक्मनिंग आवा बहुम पहसुन आवा इतकोट मेन मे गूगल डॉक्स सेवा आड़ते वाट पेन मेतन शीट आगतीनवा लेखने आगतीनवा मेतन ऑप्शन की हिपे आगतीनवा बोल्ड इटैलिक अंडरलाइन वगे ऑप्शन तीनवा इतने फॉन्ट साइज चेंज कराना तीनवा फॉन्ट चेंज कराने देना पूर्वार के अपने लेकर यह खदान बोलो अम्म मैं एकाक तोर के ना फॉन्ट साइज से का मित्र फॉन्ट साइज से का मां दागन नंग हैटक की तरह और टपे ना दाला मां मित्र ना टाइप करना वां लक्षित विधान के लिए टाइप करा मां मैं का सिलेक्ट कर ला मैं के मुली में लक्षित की ना क्या ला सिलेक्ट कर ला मैंने मेतन देना पॉन्ट कलर और पेन मार क्या मत कल एक सिलेक्ट करना पड़वा मेतन कल एक सिलेक्ट कर जाता दान के आत्मा कल एक राइट मे वगे लेखने सकास करके नहीं है क्या होती अरे बहुम पहासुम बहुम एक मंट लेखने सकास कर पुलवा मट ना विना पूर्व वर्ग याक मेतन गेला पूर्व वर्ग विनाश कर पुलवा एक डाला मट अवश्य मे लेखने सकास कर सिद्ध करना पड़ो अरे पहदली नहीं पुते सेव कर पुलवां सेव करान पुलवा फाइल मेक आप सेव हुए क्लाउड डिस्प्ले से ऑटोमेटिकली सेव हुए ना मेक अभी डोना मेक डाउनलोड कर कंप्यूटर मेक ऑटोमेटिकली सेव हुए ना प्रिंट प्रीव्यू तीनवा मैं तीन मैं तीन क्लाउड डिस्प्ले से मैं यू चेंज सेव टू ड्राइव मैं गूगल ड्राइव के मेक सेव वेला तीन और पेन वादना मेक मैं मित्र तीनवा मेक अम तो सेव करना इतना वेटला तीन वाड़ पेन वाद ऑल चेंजेस सेव्ड टू ड्राइव This document is ready to for offline use. You can edit this document without an internet. Again, internet connection. Again, that too, I am make a edit. Karna wala without internet connection. Change will save to drive once reconnected. Again, ne make a reconnected. Chaga wala drive ke change karo. Main automatically change karo. Physically, apni naavatana wajah change karo naavashan hai. Hamde main vidhya document hai ki apne print karane wagye options ko rakhte hai na. බලන්න මේක drive එකේ තමයි තියෙන්නේ පුතේ අපිට මෙතන නමක් දෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මේක නමක් දෙනවා grade 10 online class කියලා මම නමක් දුන්නා දීලා මේක save වෙන තැන මගේ Google drive එකේ කොහෙද save වෙන්නේ කියලා මේ my drive කියලා තියෙනවා මට පුළුවන් මේකේ folder එකකුත් හදාගන්න මම හදනවා online class කියලා folder එකක් right adala man ekata meka daaganna hari mekata damma daala mage google drive ekata giyot metanin man drive ekata already within google drive mama google account ekak hadala meka palage me android phone ekek thiyena google drive kiyeneka hinda ethara mage google drive ekata giyot metin my drive ekak meke man hadapu ekak athi metin online class kiyala man hadu folder ekak right ye folder ekata athulata giyahama me thiyena man dan hadapu document ekak ne 11:32 kara hadala thiyena grade 10 online class mage wartha double click karama eka open
දැක්කද හරි එතකොට මම මේක තව දෙයක් වාඩ කරලා පෙන්නන්නම් තව චේන්ජින් එකක් කරලා පෙන්නන්නම් හරි අමුතු වැඩක් බලන්න පුතේ මේක කනෙක්ට් කරන්න මගේ මොබයිල් ෆෝන් එක අරගෙන මම මොබයිල් ෆෝන් එක අරගෙන ඔයාලට මට මේක පෙන්න ගන්න පුළුවන් හිතන්න ඔයාලා ප්‍රැක්ටිකලි මේ වැඩේ කරලා බලන්න මගේ මොබයිල් ෆෝන් එකේ දැන් ඔයාලගේ මොබයිල් ෆෝන් ලත් ඇති මේ Google Drive කියන එක Drive එක බලද Google කියන සර්විස් එක ඇතුලේ පේනවත් දන්න ඇතර තියෙනවා මෙන්න මේ ලෝගෝ එකෙන් Google Drive එක තියෙනවා පේනවත් Drive කියලා තියෙනවා මම Drive එකට යනවා Google Drive එකට යනවා මේ විදියට අය ෆෝන් එක නම් ටිකක් slow security updates okay මේ ගියාම මේක ඇතුලේ තියෙන folders ටික මේ විදියට පෙන්නනවා මේකෙන් මම දැන් හදපු folder එකට ගියොත් online කියන එකට online class කියන එකට ගියොත් මම හදපු ලේඛනය තියෙනව පේනවද මම ඒකට click කරා පේනවද මම හදපු එක පේනවා දැන් ඔයාලා බලන්න මම මෙතන change කරනවා මම මේ මේ phone එකේ මුකුත් කරන්නේ නැහැ මම මේකේ type කරනවා මේ මගේ මේ වගේ හදපු එකේ චේන්ජ් වෙන්න ඕන ඔව් සෝරි මගේ Google Docs ඉන්ස්ටෝල් කරලා නැහැ Google Docs කියන එක ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා නැහැ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තිබුණා නම් පුතේ මම මෙතන සිද්ධ කරන චේන්ජ් එක මම මගේ කම්පියුටර් එකේ සිද්ධ කරන චේන්ජ් එක එවෙලෙම මගේ මොබයිල් ෆෝන් එකේ චේන්ජ් කරනවා හරි එවෙලෙම මොබයිල් ෆෝන් එකේ චේන්ජ් කරනවා රයිට් ඒ ෆැසිලිටි එක මේකේ නැහැ මොකද මම මේකේ Google Drive එක ඉන්ස්ටෝල් කරලා නැහැ දැන් ඔයාලට පැහැදිලි ඇති පුතේ මට මෙතන පැහැදිලි කරන්න ඕනුනේ මෙන්න මේක ඔයාලට තේරෙන්නේ නැති දැන් මේක සේව් වුණේ දැන් මම මගේ කම්පියුටරෙන් හදපු එක සේව් වුණේ මගේ ලෝකල් කම්පියුටර් එකේ නෙමෙයි හොඳට මතක තියාගන්න මේක සේව් වුණේ මගේ ලෝකල් කම්පියුටර් එකේ නෙමෙයි මේක සේව් වුණේ මෙන්න මේ cloud disk එකත් මෙන්න මේක ඇතුලේ cloud service එක ඇතුලේ right ඒක හින්දා නේද පුතේ මම මේ වෙලාවෙම මගේ මොබයිල් ෆෝන් එක මගේ මොබයිල් ෆෝන් එකෙන් මේ Google Drive එකට Google Drive එකට log වෙච්ච දම මට ඒක බලන්න පුළුවන් වුණා නේ ලේඛනේ මේකේ තේරුණා නේද පුතේ එතකොට ඔයා අවබෝධ කරගන්න ඕන අපි cloud සේවාවක් භාවිතා කරලා ලේඛනයක් හැදුවොත් ඒ ලේඛනය සේව් වෙන්නේ අපේ local පරිගණකේ නෙමෙයි මේකේ ඒක තේරුණාද කියන්න මේක තේරුණාද Windows 7 වලත් පුළුවන් මේක මේ Windows එක මතලා දාපවතින්නේ web browser එකෙන්නේ හරිද තේරුණා නේද ओके තව ෂෙයා කියලා ඔප්ෂන් එකක් තියෙනවා ෂෙයා කරගන්නත් පුළුවන් ඔයාලට යාළුවෝ අතර මේක ෂෙයා කරගන්නත් පුළුවන් right මම පොඩි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න try එකක් දෙන්නම් පොඩි ප්‍රැක්ටිකල් එකක් මම මේක ෂෙයා කරන්නම් මම මේක link එකේ වන්නම් ඔයාලට mobile phone වල මේ computer වලින් log වෙච්ච අයට මේක open කරගන්න පුළුවන් වෙයි බලන්න ඔයාලට මේ ලේක් මම ආදපු ලේකනේ ඕපන් වෙනවද කියලා ආ චුට්ටක් ඉන්න පොඩින 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 ඇක්සස් දීලා නැහැ අපරයක් ඉන්න මම ඇක්සස් දෙනකම් චුට්ටක් ඉන්න කලබල වෙන්නපා පරයක් කියන මට තාම ඇක්සස් දෙන්න බැරි වුණා
හරිද හා හරි නේ ඔයාලට චේන්ජින් කරන්න පුළුවන් ද බලන්න පුතේ ඔකේ වෙනස්කම් කරන්න පුළුවන් ද බලන්න Got access permission. Right. Tona dan tamai man permissions dunne. Dan walata oge wenas karanna puluwan athi. Dan walata oge type karanna puluwan. टाइप करना बोलवान नहीं था पाला के नाम टाइप कराना बोला आइसक्रीम ने के शेयर कराना नवाशा देवाल ना टाइप कराने पाऊं दे उधर मामा ने मैं टाइप कराने लामाई सायन अपेरिसा के कपार उत्साह कर रहे हैं इंदा दो वंदा Google එකට තිතා ගන්න බැරි ඇති මොකද වෙන්නේ කියලා. සමහරව ටයිප් කරනවා සමහරව මකනවා මේකයි වෙලා තියෙන්නේ නේද? පඬිත ඩෑල් ඉන්නවනේ. උන් මකනවා. අර මෙතනින් බලන්න පුළුවන් එක එක කරා කරපුවා වෙන වෙනම මකන්න කවුද කියලා මම හොයාගන්න ඇතිනේ ඇති නේද පුතේ right समार अने सर अभी बैन गल हर इच्छर हिता फस्ट ट्रैकल बला नवत्न राइट लेकिन डिलीट करना लेकिन डिलीट करा देना को मत दे अरे ने अरे आइडिया का कावन है तो बुद्धे मटर ओनु ने उन्नो कर वो यार लड़ा आइडिया का कावन हम मनोवाद में क्लाउड किया ने ये वन ऐसा आप ही को हम तो आप ही पारी करने के मुद्दुकांग का किस्ता अपने उन्नो कर क्लाउड प्लेटफॉर्म में का खरा हाँ ऑनलाइन क्लाउड प्लेटफॉर्म में का खरा हाँ लेकिन यार सरस कराने के ला माँग ही तो ना मगे दारुवाटे सुपीरियर टम आइडिया आए करने दिखे ला राइट माटे क्या नहीं बोलते माटे पुलवांगुना नहीं तो वाला ना क्लाउड प्लेटफॉर्म में का लेकिन यार खादाने मगाते के वाला आइडिया आए कर देना पुलवांगुना नहीं तो तरो माटे माँग वही मैं उत्साह है गाते हर ये मैं ऑनलाइन वाले दिखे दिया कमार हुई කොහොමාරි මට පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා ඔයාලට cloud platform එක කොහොමද අපි ලේඛනයක් හදාන්නේ එහෙම නැත්නම් අපේ පරිගණකය තුල මුදුගාංග ස්ථාපනය නොකර ලේඛනයක් හදාගන්නේ කොහොමද කියලා අයිඩියා එක ඔයාලට දෙන්න පුළුවන් වුණා කියලා right හරි ඉතින් අත්හදා බලන්න දැන් ඔයාලා දැක්කනේ මම අනුගමනය කරපු procedures නේ අපේ mobile phone එකකින් වෙන්න පුළුවන් දැන් මින් ඉදිරියට computer එකක් නැහැ එහෙම කියලා කියන්න එපා හොඳේ मोबाइल फोन එකකින් වෙන්න පුළුවන් ටැබ්ලට් එකකින් වෙන්න පුළුවන් ඕනම ඩිවයිස් එකකින් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් රයිට්
හරි එහෙනම් අපි ලස්සන නෝට් එක ලියමු අපි නෝට් එකක් ලිව්වේ නෑ නෝට් එක ලියන්න පුතේ රයිට් නෝට් එක ලියන්න පුතේ ලස්සනට අපි අර ඕපන් සෝස් කෙන ලිව්වෙත් නෑනේ ලියන්න ලියන්න වදන් සැකසුම් මෘදුකාංග වදන් සැකසුම් මෘදුකාංග වදන් සැකසුම් මෘදුකාංග වදන් සැකසුම් මෘදුකාංග प्रधान आकार देखकर वेन कर देख पिया है कर मदन सेक्सुम रुद्रकांग प्रधान आकार देखकर वेन कर देख पिया है कर मदन सेक्सुम रुद्रकांग प्रधान आकार देखकर वेन कर देख पिया है कर मदन सेक्सुम रुद्रकांग प्रधान आकार देखकर वेन कर देख पिया है कर එනම් මුදල් ගෙවා ලබාගත යුතු එනම් මුදල් ගෙවා ලබාගත යුතු වදන් සැකසුම් මෘදුකාංග ප්‍රධාන ආකාර දෙකකට වෙන් කර දැක්විය හැක එනම් මුදල් ගෙවා ලබාගත යුතු එනම් මුදල් ගෙවා ලබාගත යුතු වාණිජමය මෘදුකාංග 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 මුදල් ගෙවා ලබාගත යුතු වාණිජමය මෘදුකාංග හා එනම් මුදල් ගෙවා ලබාගත යුතු වාණිජමය මෘදුකාංග හා YouTube ලයිව් එක නැවතිලා කියලා හෙවදෙන හැම එකක් කළා නෑ පුතේ වැඩ මම බැලුවා මුදල් ගෙවා ලබා ගත යුතු වාණිජමය මෘදුකාංග හා නොමිලේ ලබා දෙන නිදහස් මෘදුකාංග ඕපන් සෝස් විවෘතකේත නිදහස් මෘදුකාංග නොමිලේ ලබා දෙන විවෘතකේත නිදහස් මෘදුකාංග විවෘතකේත නිදහස් මෘදුකාංග විවෘතකේත නිදහස් මෘදුකාංග ලෙස වේ ලෙස වේ විනාඩියක් දෙන්න පුතේ මට දවසම ඔන්ලයින් ක්ලාසස් පුතේ හරි වෙහෙසයි ඉතින් ඒක හින්දා වතුර බෝතලේ ඉවරනවා වතුර බෝතලෙන් දෙන්න ගියේ හරි ඉතින් ඉතින් පුතේ මේ ওই කතා කරේ පරිගණක ස්ථාපනය කරන්න ඕන මුදුකාංග අපි ඒකත් ලියමු මේවා අන්තර්ජාලයේ ඔස්සේ භාගත කරගෙන मेवा अंतर्जाले ओस्से भागत करगानि मिं 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 පරිගණකෙ ස්ථාපනය වෙන පාර පෑන කිලියන්න වෙන පාර පෑන කිලියන්න පරිගණකෙ ස්ථාපනය කර මේවා අන්තර්ජාලය ඔස්සේ භාගත කරගනිමින් පරිගණකෙ ස්ථාපනය කර භාවිතා කළ යුතු මෘදුකාංග වේ මේවා අන්තර්ජාලය ඔස්සේ භාගත කරගනිමින් පරිගණක ස්ථාපනය ඒ පරිගණක ස්ථාපනය කරනකොට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ස්ථාපනය කරනකොට අපි කියන්නේ ඉන්ස්ටෝල් කරනවා ඉන්ස්ටෝල් කරනවා පරිගණක ස්ථාපනය කරනවා ඉන්ස්ටෝල් කරනවා පරිගණක ස්ථාපනය කර අන්තර්ජාලය ඔස්සේ භාගත කරමින්
පරිගණක ස්ථාපනය කර වරහන් ඇතුළේ යන ඉන්ස්ටෝල් කරන භාවිතා කළ යුතුයි භාවිතා කළ යුතුයි භාවිතා කළ යුතුයි රයිට් ඊළඟ ඡේදෙල් යන දරුවක් දාලා පෙරපාට පෑනක ලස්සනට නමුත් 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 බාගත කරනවාට ඉංග්‍රීසි වචනේ ඩවුන්ලෝඩ් පුතේ බාගත කරනවාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩවුන්ලෝඩ් කියලා. ඒක ගන්න හින්ද මම ඉතින් ඒක කිව්වේ නැහැ. ඩවුන්ලෝඩ්. නමුත් නමුත් වෙන පාඩ පෑනකින් පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ස්ථාපනය කර නොමැතිනම් පරිගණකේ නමුත් පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ස්ථාපනය කර නොමැති විට නමුත් පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ස්ථාපනය කර නොමැති විට නමුත් පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ස්ථාපනය කර නොමැති විට නමුත් පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ස්ථාපනය කර නොමැති විට නමුත් පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ස්ථාපනය කර නොමැති විට අන්තර්ජාලය හරහා ලබා දෙන 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 cloud සේවාවන් හරහා cloud 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 සේවාවන් හරහා cloud සේවාවන් හරහා අන්තර්ජාලය හරහා ලබා දෙන cloud සේවාවන් හරහා ලේඛනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී ලේඛනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී ලේඛනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී. ලේඛනයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී. දැන් මෙහෙමනේ අපිට ලබා දෙන cloud සේවාවන් අතරින් හොඳම උදාහරණ දෙකක් තමයි Google Docs සහ එතකොට Google Drive එකෙන් තමයි Google Docs service එක අපිට දෙන්නේ Microsoft OneDrive ලගේ Microsoft OneDrive Word කියන එක Microsoft Drive Word කියන එක තියෙනවා ඒකත් ඔයාලත් හදා බලන්න Microsoft Drive Word කියන එක ඉතින් මෙන්න මේ වගේ cloud computing services අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා මේ උදාහරණ දෙකක් විතරයි එතකොට මෙන්න මේ වගේ අන්තර්ජාලීය සේවාවක් හරහා අපිට පුළුවන් අපේ පරිගණකේ වදන් සැකසුම් ඍතුකාංගයක් ක්‍රියාත්මක කරවා ගන්න. එතකොට ඔයාලට ඒ සම්බන්ධ අත්දැකීමක් මම දැන් ඔයාලට දුන්නා. ඉතින් ඒක හින්දා ඔයාලට ඒක පැහැදිලි ඇති. ටැබ්ලට් එකකින් වෙන්න පුළුවන්. අපි හිතමු මේ මම ඇඳලා තියෙන ටැබ්ලට් කම්පියුටර් එකක් කියලා. මේක ලැප්ටොප් එකක්. හෝ ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන්. ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන් රයිට් එතකොට
මෙන්න මේ වගේ ඩිවයිස් එකක ඉඳලා අන්තර්ජාලය හරහා අපිට මෙන්න මේ cloud computing service එකක් හරහා මේක server එකක් මේක server එකක් හරි server එකක් සේවා දායක පරිගණකයක් server එකක් කියන්නේ අපි ඉගෙන ගන්නනේ ලබා ගන්න පුළුවන් එතකොට ඔයා තේරුම් ගන්න ඕන අපි cloud service එකක් හරහා ගන්නකොට අපේ මෙතන screen එකේ view වෙනව විතරයි document එක හැදෙන්නේ software එක තියෙන්නේ මෙන්න මේක ඇතුලේ right ඒක හින්දා අපිට ඕන මේකේ ඉඳලා access කරන්න පුළුවන් දැන් මම මෙහෙ හදපු ලේකනේ ඔයාලා ගෙදර ඉඳන් access කරානේ ඔයාලා ගෙදර ඉඳන් ඒක change කරානේ එහෙම නේද පුතේ ඔයාලා ගෙදර ඉඳන් view කරානේ මොහොතකින් right ඉතින් ඒ වගේ තියෙනවා හරි මේක අරගෙන පුතේ මේ රූප සරහන मिनटे අරද පුතේ ඇඳලි වරයිද ඇඳලි වරයිද රූප සරහන ඇඳලි වර නම් යටින් ලියා ගන්න cloud සේවාවක් හරහා ලේඛනයක් නිර්මාණය කිරීමේදී ලබාගත හැකි වාසි cloud සේවාවක් හරහා ලේඛනයක් ගොඩනැගීමේදී ලබාගත හැකි වාසි මාතෘකාව ලියා ගන්න cloud සේවාවක් හරහා ලේඛනයක් ගොඩනැගීමේදී ලබාගත හැකි වාසි මාතෘකාව ලියන්න යටින් cloud සේවාවක් හරහා ලේඛනයක් ගොඩනැගීමේදී ලබාගත හැකි වාසි advantages of cloud procurement cloud services මෙතන Google Docs වලට පස්සේ තියෙන Microsoft Drive Word ඔය ඔයාලගේ මේකේ තියෙනවා Microsoft Drive Word चालबान Google लेके Microsoft Drive Word Google Drive आगे Microsoft Drive की लगाती है हर नहीं था okay cloud සේවාව කරහා ලේඛනයක් ගොඩනැගීමේදී ලබාගත හැකි වාසි හරි නේද right ඉතින් මේ අර මම ඔයාලට හැමදෙස්සම කියනවානේ තමන්ගේ අනාගත ඉලක්ක ගැන හිනමවන්න කියලා එහෙම නේද පුතේ
අනාගත ඉලක්ක ගැන හිනමවන්න කියලා. ඒක වල එහෙම හිනමවනවද? දැන් මම නම් පුතේ මගේ ජීවිතයේදී පුංචි කාලේ ඉඳලා මට විවේකයක් ලැබෙන මනසට විවේකයක් ලබා ගන්න පුළුවන් හැම වෙලාවකම මං මගේ අනාගත ඉලක්ක ගැන හිනමව පුතේ ඉස්සර. බත් කන වෙලාවෙදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එක කෝච්චි එක යන එන වෙලාවෙදි වෙන්න පුළුවන්. හරි? මට මතකයි මම ඉස්සෙල්ලම මොටර්සයිකල් එකක් අරගෙන මොටර්සයිකල් එකක් බයිසිකල් එකක් මට මතක විදිහට මම 2015 විදිහට කොහෙද ගත්තේ. අරගෙන මම ওই බයිසිකල් එක පැදගෙන යද්දි මොටර්සයිකල් එක පැදගෙන යද්දි මම හිතන්නේ මං යන්නේ මොටර්සයිකල් එක නෙමෙයි මම මේ කාර් එකක් ඩ්‍රයිව් කරගෙන යන්නේ කියලා මං හිතනවා. ඉතින් අර වාරණ මං කන්නුත් පෙන්වලා ඇති මගේ ෆෝන් එක ගත්තත් මගේ ගෙදර බිත්ති ගත්තත් හැමතරම මගේ අනාගත ඉලක්ක නැත්නම් මගේ ආසාවන් වලින් තමයි මොකද ඔන්නේ වලින් තමයි මට හැමතැනම පේන්න සලස්සලා තියෙනවා. දැන් ඔයාලත් එහෙමද? ඔයාලත් එහෙමද උදේ? ගෙදර බිත්ති පුරා අලවගෙන තියෙනවද අනාගත ඉලක්කයක්? අලවලා තියෙනවද? උදේ ඒක පොඩ්ඩක් දැන් සමහරු මේක කරනවා. සමහරු කරන්නේ නැහැ. ඒක මාර ආස්වාදනීයයි උදේ. එහෙම ගෙදර බිත්ති වල අලවගෙන කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ තමන් විශේෂයෙන් තමන් නිදාගන්න ඇඳගාව. තමන් නිදාගන්න ඇඳගාව තමන්ගේ ඉලක්කයන් සටහන් මේ අලවගන්න උදේ. හරි? එතකොට පුතේ දැන් එලාම් එක වැදුණා කියලා හිතා. එලාම් එක වැදිලා දැන් උදේට නැගිටින්න එලාම් එක වැදිලා අපිට ආයි නිදා ගන්න හිතෙනවනේ. ඒ නිදා ගන්න හිතන වෙලාවට අර තමන්ගේ අනාගත ඉලක්කෙ දිහා බලන්නකො. දැන් මගේ ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරාන මම ෆෝන් එක අතට ගන්නෝනේ. එතකොට මට මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පේනවා මගේ ඉලක්කේ. ටාගට් එක. ඒක දැක්කම පුතේ මාර ගැම්මක් එනවා. මාර මොරල් එකක්. අර අලව පින්තූරත් සාමාන්‍ය මාසෙම විතර වෙනස් කරන පුතේ. කාට පුළුවන් ප්‍රින්ට් කරගන්න? ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝ එකක් අරගෙන print කරගන්න පුළුවන් නේ වෙනස් ගන්න. වාගේ ස්ක්‍රීන් එකේ wallpaper එකට දාපු පින්තූරේ ඔයා සතියෙන් සතියවත් change කරන්න. වාගේ ඔයා පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ගෙදර ෆෝන් එක හිතමු change කරන්න. ඒවා මේ සල්ලි වැය වෙන දේවල් නෙමෙයිනේ. හරි? ඒ කියන්නේ වාගේ ඉලක්ක හැමතිස්සෙම අලුත් කරන්න. හරි? වාගේ අනාගත ඉලක්කයන් අලුත් කරන්න කියන්නේ පින්තූරේ වෙන වෙන ෆ්ලැට් වෙන පින්තූරයක් දාගන්න පුළුවන්. හරි? එතකොට පුතේ අපි නොදැනීම අපි ඒක තුල ජීවත් වෙනවා. හරි අපි නොදැනීම අපි ඒක තුල ජීවත් වෙනවා අනාගත ඉලක්ක තුල ජීවත් වෙනවා ඒ අනාගත ඉලක්ක තුල ජීවත් වෙන කෙනෙකුට පුතේ ඔය ආදරය වගේ හැඟීම් නින්දට ඇබ්බැහි වීම පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වගේ හැඟීම් පහළ වෙන්නේ නැහැ පුතේ මොකද එයා ඇබ්බැහි වෙලා ඉවරයි අනාගතේ ඉලක්කයට හරි තමන්ගේ ඩ්‍රීම් එකට එයා ඇබ්බැහි වෙලා ඉවරයි ඒක ඇඩික්ට් එකක් ඇබ්බැහි වෙන්න තමන්ගේ ඉලක්කය ගැන නිතරම හිතන්න ඔයාට පුළුවන් මෙහෙම දෙයක් කරන්න ඔයා බලන්න හැමතිස්සම දැන් මනසින් අනාගත අනාගතය ගැන මනසින් චිත්‍රයක් ඇඳ ගන්න. හරි ඔයා වැඩිහිටියෙක් විදියට ජීවත් වෙන සමාජය ගැන අනාගතේ මනස තුල චිත්‍රයක් ඇඳ ගන්න. හරි අර මම කිව්වේ මම මොටර්සයිකල් යද්දි මම කාර් එකක් ඩ්‍රයිව් කරන් යනවා වගේ ෆීලින් එකක් මම මනසින් හදාගත්තා කියලා. ඒ වගේ ඔයා මනසින් හදාගෙන ඒ තුල ඔයාව ජීවත් කරන්න උත්සාහ කරන්න. හරි එතකොට ඔයා හැමතිස්සම ඔයා විශිෂ්ටයෙක් විදියට ඒ අනාගත සමාජය තුල ඔයා විශිෂ්ට චරිතයක් විදියට ජීවත් කරන උත්සාහ කරන මනසින් සිතුවිලි වලින් පුතේ අපේ සිතුවිලි බොහොම බලවත් හරි අපේ සිතුවිලි බොහොම බලවත් මේ බලවත් සිතුවිලි වලට පුළුවන් පුතේ අපිව දිනවන්න ඒ වගේම අපේ සිතුවිලිට පුළුවන් අපිව පරාජය කරන්න මම ඔකට ගන්න හොඳම උදාහරණය මේ ලොකු වේදනාවක් දැනෙච්ච මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ නැති කරගන්න හිතනවනේ ඔයාලට සමහර වෙලාවට එහෙම දැනෙලා තිනේ අම්මගෙන් තාත්තගෙන් හම්බායට උටි ගාපු වෙලාවට එහෙම ෆීලින් දැනෙලා ඇති සමහරලාටනේ ඒකට මාර මොරල් එකක් එනවනේ එනව නේද අඟට තමන්ගේ ජීවිතේ නැති කරගන්න තරම් සමහර වෙලාවට මේ ෆීලින් එන අවස්ථා තියෙනවා නැත්තේ නැහැ පුතේ එනෝ හරි මේ ඔය දරුව එවන්නේ මැසේජ් හරි තමන්ගේ ජීවිතේ නැති කරගන්න සිතුවිලි එන වෙලාවල් තියෙනවා හරි නැත්තේ නැහැ ඉතින් ඔයා ඒකම අනිත් පැත්තට හිතන්න මගේ පුතේ ඔයා ඒකම අනිත් පැත්තට හිතන්න ඒකම පුළුවන් නේද අපිට පාවිච්චි කරන්න අපේ ওই සිතුවිලිම පාවිච්චි කරන්න අපිව දිනවන්න හරි දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මම කියනවා අනාගතේ ඔයා විශිෂ්ටයෙක් විදියට නිකන් ෆිල්ම් එකක් වගේනේ එතකොට ඔයා විශිෂ්ටයෙක් විදියට අනාගතේ චරිතයක් තුළ ජීවත් කරවන්න කියලා ඔයාගේ සිතට පුළුවන් පුතේ ඔයාව දිනවන්න ඒක අමුතු දෙයක් පුතේ ඒක මට වචන තේරෙන්නේ නැහැ කියන්න ඕක තමයි අපේ අර ජනවහරේ තියෙන්නේ මැණික් ගලේ පය වැදුනක් කන අහුල ගන්න නැහැ කියලා ඔයා විශිෂ්ටයෙක් විදියට ඔයා අනාගතය තුළ ඔයා ජීවත් කරවද්දී ඔයාට ලැබෙන අවස්ථාවන් පවා ඔයා හඳුන ගන්නවා පුතේ රයිට් වාට ලැබෙන අවස්ථාවන් නා හඳුන ගන්න. එහෙම නැතුනොත් ඔයා හඳුන ගන්න නෑ පුතේ. ඉතින් ඒකෙන් දා good morning. බලහපහ වුණා නේ good morning අලුත් දවසක් right.
හැමෝටම ඉතින් පුතේ මේ කියන්න හැදුවේ වැඩ කරන්න මහන්සි වෙන්න කැප වෙන්න කොහොම හරි ජීවිතේ දිනන්න හොඳයි රයිට් ඉතින් ඔබලට මම හරි ආදරෙයි අද දවස අලුත් දවසක් උදා වුණා ටාගට් එකක් දෙන්නද අද දවස අද 20 වෙනිදා නේ අද 20 වෙනිදා අද අපි කොහොම හරි පැය 10ක් පාඩම් කරමුද කොබලන මගේ අභියෝගේ බාර ගන්න සූදානම් දරුවෝ අද වුණ අලුත් දවසේ උදේ පාන්දර අලියම පාන්දර මම ඔයාලට චැලෙන්ජ් එකක් දෙනවා මගේ චැලෙන්ජ් එක මගේ රත්තරම් පුතේ අද දවසේ අපි පැය 10ක් වැඩ කරමු රයිට් අපි පැය 10ක් අද ෂෝට් නෝට් හදමු මම අද දවස අවසානයේදී මම අද දවස අවසානයේදී මයි ගෲප්ස් එනේබල් කරනවා ඔයාලා හදපු ෂෝට් නෝට් වල ෆොටෝස් දාන්න රයිට් වාලගේ හදපු ෂෝට් නෝට් වල ෆොටෝ දාන්න එතකොට ඔයාට අභිමානේ හරි ඔයාට අභිමානෙන් අද දවස තුල ඔයා කරපු දේවල් දාන්න පුළුවන් මම ඔයාට චැලෙන්ජ් කරනවා අද දවස තුල පිටු 20ක්වත් ඔයා ෂෝට් නෝට් හදන්න ඕන කියලා මම ඔයාලට චැලෙන්ජ් කරනවා මගේ රත්තරන් පුතේ මම දන්නවා ඔබ මේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරනවා රයිට් පිටු 20ක්වත් ෂෝට් නෝට් හදනවා ඔන්න මගේ අභියෝගය හරි මගේ රත්තරන් පුතේ උඹලා මට මගේම දරුවෝ හරි උඹලා මට මගේම දරුවෝ උඹලා දිනනවා කියන්නේ උඹලා මේ ලෝකේ දිනනවා කියන්නේ උඹලා මේ ජීවිතේ දිනනවා කියන්නේ මට මගේ දරුවෙක් ජීවිතේ දිනුවා හා සමානයි මගේ පුතේ රයිට් ඒ තරම් මම උඹලට ආදරේ හරි ඒ තරම් මෙච්චර මේකට කියන්නේ මම හරි ඒක තේරුම් ගන්න අද දවසේ අපි පැය 10ක් වැඩ කරමු අද උදේ පාන්දර මම උඹලට දෙන්නේ මේ චැලෙන්ජ් එක පැය 10ක් වැඩ කරමු මගේ පුතේ රයිට් අද දවස අන්තිමේ අද රැට ඔයාලට මම අවස්ථාව දෙනවා ග්‍රූප් එකට දාන්න ඔයාලා අද දවස තුල වැඩ කරලා අදම ෂෝට් නෝ රයිට් එහෙනම් මගේ රත්තරන් පුතේ හැමෝගෙම බලාපොරොත්තු වෙනවා ඒ දේ විදියටම කරයි කියලා හරි රයිට් කෝ බලන්න චැලෙන්ජ් එකට රෙඩිද චැලෙන්ජ් එකට රෙඩිද රෙඩි නේද කොහොම සතුටේ යන්නේ කොහොම සතුටේ මගේ පුතේ හරි හරි එහෙනම් අදට මම ක්ලාස් එක නතර කරන්න වැඩ කරන්න පටන් ගන්න දැන් නිදා ගන්න ඕනේ දැන් නිදාගෙන උදේ නැගිටින්න 4 5ට විතර නැගිටින්න 4:30ට 5ට විතර වගේ නැගිටින්න හරි මතක තියාගන්න ඊලොන් මස් නිදාගන්නේ පැය 4යි ඊලොන් මස් නිදාගන්නේ පැය 4යි මදි උත්තේ ඔයා පාන්දර 4:30 5ට විතර වගේ නැගිටින්නකෝ දැන් නිදාගෙන හොඳේ දැන් නිදාගෙන හරි ආ දෙක වෙනකම් පාඩම් කරනවා කියලා කියනවා ඒක කමක් නැහැ කමක් නැහැ හැබැයි වඩා හොඳයි දැන් නිදාගෙන අලුයම නැගිටිනවා හරි එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවස ඔයාලගේ ජීවිතේ වෙනස් කරන දවස වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද දවස උදා වෙච්ච අද දවස ඔයාලගේ ජීවිතේ වෙනස් කරන දවස බවට පත් වෙන්න කියලා ඉල්ලනවා අර මම කිව්වා වගේ සිදුහත් කුමාරයා මහලු තාත්තව දැක්කා මැරුණ අම්මව දැක්කා හැබැයි එයාට අවබෝධය ලැබුණේ නැහැ ඒ වගේ මගේ රත්තරන් පුතේ ඔයා අවට ජීවත් වෙන ජීවිතේ විඳවන මිනිස්සු ගැන ඔයා දවස ගානේ දකිනවා හැබැයි ඔයා ඒ ගැන හිතන්නේ නැහැ අද ඉඳලා හිතන්න පටන් ගනි මගේ රත්තරන් පුතේ අද ඉඳලා මේ දේවල් ගැන හිතලා මේ දේවල් බුද්ධියෙන් දැකලා පට්ට රැඩිකල් පොරක් වගේ ජීවිතේ ඉලක්කය වෙනස් කරන්න අද දවසේ ඉඳලා පටන් ගනි ඔබට ජීවිතේ දිනන්න හොඳම දවස අද එහෙනම් අපි මුණ ගැහෙමු ආයෙත් ඊළඟ දවසේ ඒ වෙද්දි මම බලාපොරොත්තු වෙනවා ජීවිතේ වෙනස් කරගත්තු එවුන් ටිකක් එක්ක මට 2022 සාමාන්‍ය පෙළ දක්වා මේ ගමන පට්ට රැඩිකල් විදියට යන්න පුළුවන් වෙයි කියලා අයිබෝවන් බුදුසරණ හැමෝටම